සිංහල සංස්කෘතියත් එක්ක බද්ධව අපි අතීතයට ගමන් කරනකොට මේ උදා වූ නත්තලේ අසිරිසිරියත් එක්ක මුළු රටම නත්තල අසිරියෙන් වෙලෙනවා. ඒ විලීමේදී මේ බෞද්ධයයි මේ කතෝලිකයයි මේ හින්දුයයි මේ දමිලයයි මේ මුස්ලිම්යයි වෙනසක් නැහැ, ભેදයක් නැහැ. අපි හැමෝම එකම මවකගේ දරුවන් විදියට මේ උතුම් වූ නත්තල සමරන්න එකතු වෙනවා. ආගමේ සහජීවනයත් මිනිසුන් අතර තිබෙන මේ ලෙංගතුකමත් වර්ධනය වෙන්න අපේ ජාතිකත්වයේ ඇතුළේ තිබෙන අක්මුල් හොයාගෙන ගිහිල්ලා නිර්මාණකරණයේ යෙදුණු පියතුමෙකු පිළිබඳ මතකාවර්ජනය කරන්න අපි මේ සූදානම් වෙන්නේ. ඔබ හොඳ ආකාරයෙන්ම දන්නවා අපි කතා කරන්නේ ගරු මර්සලින් ජයකොඩි පියතුමාණන් පිළිබඳව කියලා. දේශීය ජන සංස්කෘතියෙන් මතුවෙන මර්සලින් ජයකොඩි සලකුණ හොයාගෙන අපි ටිකක් ගැඹුරට ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැඹුරට ගමන් කිරීමේ සටහන අපි ඔබට ලබා දෙන්නේ මෙන්න මේ විදියට. මගේ නත්තල දුගියා බත් කනදාය, මගේ නත්තල වැරහැලි නැතිදාය, මගේ නත්තල ඔබේ දුක සැනසෙනදාය, මගේ නත්තල පව පල්ලි යනදාය. 1902 ජනවාරි 3 වනදා දංකොඩුව ප්‍රදේශයේදී ඉපිද මාදම්පේ සිංහල විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 1927 දෙසැම්බර් 20 වනදා ශාන්ත බර්නාඩ් දෙව්මෙතුරේදී පූජත්වරය ලබන මර්සලින් ජයකොඩි පියතුමන් කුඩා කල සිටම කලාවට සහ සාහිත්‍යයට අපමණක් ඇලුම් කළා. එනිසා වෙන්ව ස්වර සහ පද ගැලපීම පිළිබඳ නිසංක කුසලතාවකින් හිබි හෙතෙම පල්ලියේ කැරොල් ගීය ඇසුරේ නිර්මාණකරණයේ මුල් පොත් තබන්නේ තවත් පරම්පරාවකටද පෙරමග ලකුණු පෙන්වමින්. පූර්ව නිදහස් අවදී ජාතික නිදහස් ව්‍යාපාරය සමගද සමීප සම්බන්ධතා පැවැත්වූ එතුමන් 1949 ඥානාර්ථ ප්‍රදීපයේ කතුපරය බවට පත්වන්නේ පුවත්පත් කලාවේද සුවිශේෂ සම්දිස්ථාන තබමින්. ශාන්ති නිකේතනයෙන් සිය සංගීත ඥානයේ නිම්වරළු පුළුල් කරගත් හෙතෙම ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයේ ගුරුවරයෙකු ලෙස සේවය කරමින් එම ඥානයෙන් තවත් පරපුරක් ඥානනය කිරීමේ වගකීමද නොපිරිහෙලා ඉටු කළා. සිංහල සිනමා වංශකතාවේ සුවිසේ සන්ධිස්ථානය වන ලෙස්ට ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව මර්සලින් ජයකොඩි පියතුමන්ගේ නිර්මාණ දිවියේද සුවිශේෂම සන්ධිස්ථානයක් සටහන් කළේ එහි අතිශය ජනප්‍රිය ගීතවල රචකයා බවට එතුමන් පත්වෙමින්. දුව පාස්කු සංදර්ශනය දැවැන්ත සහ ආසියාවේ ප්‍රසිද්ධ සංදර්ශනයක් තැනට ගෙනෙමින් පාරම්පරික කලාවේ උන්නතියට උරුදුන් එතුමන් කතෝලික පියතුමෙකුවද බෞද්ධ දාර්ශනික ගීයද පෝෂණය කළේ ඒ පිළිබඳ ලත් හසල පරිචයක්ද සමකින්. 1995 ලොව පළමු වතාවට බෞද්ධ යතුවරයෙකු අතින් ලියවෙන කතෝලික පියතුමෙකුගේ චරිතාභිනන්දනය රැගත් මල්පැලේ උපන් පන්සලේ පියතුමා ගරුතර ආචාර්ය ඉත්තෑපානී ධම්මාලංකාර හිමියන් අතින් ලියවෙන්නේද ඒ නිසාවෙන්මයි. ගීත රචකයෙකු, සංගීත නිර්මාපකයෙකු, මාධ්‍යවේදියෙකු, පුවත්පත් කතුවරයෙකු, සැබෑ දේශප්‍රියමයෙකු මෙන්ම ආගමික සහජීවනයේ මහා ප්‍රාණික තානාපතිවරයෙකු වූ පන්සලේ පියතුමන් 1998 ජනවාරි 15 අවුරුදු 95 ආයු ගෙවා සමාදානයේ සතපුණා. පන්සලේ පියතුමා උන්වහන්සේව හඳුනාගන්ට කවුරුත් පොදුවේ භාෂණය කරපු වැකිය ඒක. කොහොමද මර්සලින් ජයකොඩි පියතුමා පන්සලේ පියතුමෙක් වුණේ? ඒ ඔස්සේ ගොඩනැගුණු ජන සංස්කෘතිය කුමක්ද? ඒ ඔස්සේ අපි හොයාගෙන යන මර්සලින් ජයකොඩි චින්තනය ඇතුලේ සටහන් වෙලා තිබෙන කරුණු මොනවද? ඇයි නොමියන සිහිනෙන් මර්සලින් ජයකොඩි පියතුමා ගැන කතා කරන්නේ? නත්තල පිළිබඳ කතා කිරීමේදී ගැයෙන හැම ගීතිකාවක් පිටුපසම අපි කතා කරන සංකල්පයන්හි හිමිකරුවා වන්නේ මර්සලින් ජයකොඩි වීම කොයි විදිහටද සිදු වුණේ? අපි මේ ගැඹුර ටිකක් හොයාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අද බෞද්ධ ජනතාව, ඒ වගේම කතෝලික ජනතාව මේ රටේ සහජීවනයෙන් ජීවත් වන පරිසරයක් ගොඩනැගිලා තියෙනවා නම් ඒක ඇතුලේ තිබෙන්නේ
මර්සිලින් ජයකොඩි පියතුමාණන්ගේ චින්තනය තුල කොට වෙච්ච ගීත පබෙදුම් කවි පබෙදුම් කියලා සාහිත්‍ය කියලා මට නම් වෙලාවකට හිතෙනවා. මේ කතා බහ අර්ථ ගන්වන්නට අපි අද ඉතාම ගෞරවපූර්වකව ඇරයුම් කළා අපේ බෙනඩික් ජෝසප් පියතුමාණන්ට. එතුමාණන් විශේෂයෙන්ම පසුකාලීනව මර්සිලින් ජයකොඩි පියතුමාණන් පිළිබඳ හොඳින් හදාළ චරිතයක් වගේ අපි තම ආදරයෙන් මතක් කරන්න ඕන. ඒ වගේම ගීතේ බෞද්ධ සලකුණ පිළිබඳ සටහන් තැබීමේදී ඒ උද්දීප්තයක් බවට පත් කළ රඹගුණ සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ වැඩම කරලා තිබෙනවා යලිත්වරක් නොමීන සිහිනේට. මීට සති කිහිපයකට පෙර උන්වහන්සේ වැඩසටහනට සහභාගී වුණා මාලනි බුණ සිංහල වැඩසටහනට. ඒ වගේම මේ කතෝලික ජනගී වන්දනාව බැති ගීතේ වගේම මේ කතෝලික සාහිත්‍යයෙන් උණු ප්‍රගමනයන් සහ ඒ ඔස්සේ ගොඩනැගුණු චින්තන ධාරාවන් පිළිබඳ වඩාත් හොඳින් පර්යේෂණ කර තිබෙන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අද මේ වැඩසටහනට එකතු වෙනවා. ඒ නිසා මම හිතනවා අර්ථපූර්ණ ඒ වගේම කරුණුකාරණා තුළ වඩාත් පර්යේෂණාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන් සභාවක් අද මේ පීඨිකාවේ ඉන්නවා. ඒ ඔස්සේ මේ ගීතයත් එකතු කරගෙන අපි මේ කතාව අර්ථවත් කරමු. හැබැයි නත්තල අපිට සමීප කරන්න මර්සිලින් ජයකොඩි පියතුමාණන්ගේ ගීතිකාවන් හරීම වැදගත්. මේ ගීතිකාව අපිට එයට හොඳ ප්‍රවිෂ්ටයක් සලකුණු කරනවා. අපි මෙතනින් පටන් ගමු. Thank you.
නත්තලත් එක්කම අපි අහන අපි ගයන නත්තල් කැරෝල් ගීත ගත් එක්ක මේ මතක සටහන් ඔබට අලුත් නොවන වගේ මම හොඳින්ම දන්නවා. අපි ටිකක් ගැඹුරට මේ ගැන කතා කරමු. ඒ නිසාම මේ සභාවේ තිබෙන සහසම්බන්ධතා කොහොමද මර්සිලුනි ජයගොඩි පියතුමාණන් එක්ක තිබ්බේ කියන කාරණාව මම හිතනවා මේ කතාවට හොඳම ප්‍රවිෂ්ටයක් කියලා. මම අහලා තියෙනවා බෙනඩික් ජෝසප් පියතුමනි ඔබතුමාණන් ඥානාර්ථ ප්‍රදීපයේ කර්තෘ ධූරයෙන් ලැබුණෙන් පස්සේ මර්සිලුනි ජයගොඩි පියතුමා හමු වෙන්න ගියාම අර කිව්වලු එක කතාවක් මේ පෑන අතට අරගෙන ලියන්න ලියන්න තවදුරටත් ලියන්න ඊට පස්සේ ඔබට යමක් හමු වෙයි කියලා. අපි එතනින්ම කතාව පටන් ගමු. ඔව් එත වශයෙන්ම මේ අවස්ථාව මම ඉතාමත්ම භාග්‍යවත් අවස්ථාවක් හැටියට සලකන්නේ. ඊට හේතුව තමයි මාසලෙන් ජයකඩු පියතුමා මගේ ජීවිතයේ තුඟාක්ම සමීප සම්බන්ධතාවක් තිබුණා. ඒ වගේම ගුරු දේවියෙක් හැටියටයි මා එතුමන්නන එදත් අදත් සලකන්නේ. ඒ අතරම මේ කතිකාව මේ ආකාරව පවත්වාගෙන යන අවස්ථාවේදී අප ජීවිතයට වඩාත් සමීපව සිටින අප ගරු රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් මා මේ අවස්ථාවේදී ඉතාමත්ම ආදරයෙන් දයා ස්නේහෙන් මතක් කරනවා. අපේ ජීවිතවලදී අපිට යම් යම් ආකාරයේ ඉඟිතුලින් අප ජීවිතත් පෝෂණය කර ගන්නට එතුමාගේ ජීවිත උන්වහන්සේගේ ජීවිත ආදර්ශයෙන් අපට බෙහෙවින් කතා කර තිබෙන නිසා. අනිත් එක තමයි අපේ මහාචාර්යතුමා අපේ කවදත් ගුරුතුම කොහෙටදයි අපි සලකන්නේ. ඉතාමත්ම නිහතමානීව තමාට පැවරෙන ඒ වගකීම් සමුදායට වඩාත් සමීප වෙමින් විශේෂයෙන්ම මේ කතෝලික ගීත සාහිත්‍ය සම්බන්ධව ඉමහත් කැපවීමකින් කටයුතු කළ සත් පුරුෂයෙක් හැටියට මා සලකනවා. ඉතින් මේ අවස්ථාව ඒ වෙනුවෙනුත් අත් වශයෙන්ම මට ලොකු සතුටක් ප්‍රීතියක් ලැබෙනවා. ඉතින් ඒ ඔස්සේ තමයි මම මේ මගේ කතාව ආරම්භ කරන්නේ. අත් වශයෙන්ම ඔබතුමා ආරම්භ කරපු විදිහට මම 1989 තරමට ඥානාර්ථ ප්‍රදීප පුවත්පතේ ප්‍රධාන සංස්කාරක හැටියට ඒ තානාන්තරය කොළඹ ගරදගුරු පදවි රදගුරු තුමන් වන නිකලස් මාකස් හිමිපාණන්ගේ නිල බෙදා දීමත් සමග මම ලැබුවා. ඊට පස්සේ මට හැඟුණා මේ අවස්ථාවේදී මා යම්මාකාරයක ආශිර්වාදයක් ඒ වගේම ඉදිරියේ තියෙන ඒ වගකීම් සමුදායෙන් සම්බන්ධව පවතින ඒ තානාන්තරය සම්බන්ධව යම්මාකාරයක උපදේශනයක් ජයකොඩි පියතුමාගෙන් ලබා ගන්නට. ඊට හේතුව තමයි පියතුමාත් එක්තරා කාලයක ඥානාර්ථ ප්‍රදීප පුවත්පතේ කර්තෘවරතුමා හැටියට කටයුතු කළ නිසා. ඒ වගේම උන්වහන්සේගේ ජීවිතයේ වැහෙන ඒ ගුණසුවඳ එක පැත්තකෙනොත් අප සියලු දෙනාටම ඉගෙන ගන්නට හැකි විවිධාකාරයේ කරුණු කාරණාත් නිසා මම උන්වහන්සේට මගේ භක්තිය පෙන්නුම් කරමින් උන්වහන්සේගේ ආශිර්වාද ප්‍රාර්ථනා කළාම ඉතාමත්ම ඕනෑකමින් යුතුව මාව පිළි අරගෙන මට ආශිර්වාද කරලා කිව්වේ අවංකවම සත්‍ය ප්‍රකාශ කරන්නට ඉදිරිපත් වන්න. සත්‍ය ප්‍රකාශ කිරීමේදී කාටවත් හිස නමන්නට අවශ්‍යතාවක් නැහැ. ඔබගේ හෘද සාක්ෂියට එකඟ වන විදිහට සත්‍ය කුමක්දයි සැබෑ ලෙසින් හඳුනාගෙන නිවැරදි අර්ථකථනයක් දෙමින් කතෝලිකයින්ව වඩාත් යහපත් කතෝලිකයින් බවට පත් කරන්නට කටයුතු කරන්න. ඒ වගේම අප රටේ ජීවත් වන වැඩි ජනතාව වන බෞද්ධ සහෝදරයින්ටත් කිසිම ආකාරයකින් සිත් අවුලක් ඇති නොවන ආකාරයට තම කටයුතු ඍජුවම කරන්න කියන උපදේශනය තමයි මට දුන්නේ. ඉතින් ඒ පස්සේ උන්වහන්සේ කිව්වේ ලියන්න, පෑන අතට අරගෙන ලියන්න, සෑම විටකදීම ඔබගේ අදහස් උදාස් ඒ ආකාරයෙන්ම ලියන්න කියන කාරණය. ඉතින් මං හිතන්නේ කර්තෘත්වය දරාගෙන ඉපැරණිම කතෝලික පත්‍රය හැටියට සැලකෙන ඥානාර්ථ ප්‍රදීපේ ඒ කටයුත්තට එළඹෙන්නට මට ලැබුණ අවස්ථාව මා ඉතාමත්ම අගය කරන අතර උන්වහන්සේගේ ආශිර්වාදයත් ඒ ආකාරයෙන්ම මම අද දක්වාම ජීවිතයට සම්බන්ධව සිහිපත් කරනවා. උන්වහන්සේට කෘතගුණවේදීව මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. මර්සිලින් ජයකොඩි පියතුමාණන්ගේ පියා හොඳ වෙද මහත්තයෙක්. ඒ වගේම එතුමාණන් කතෝලිකයෙක්. මව හුඟක් දුරට කියවපු ගෙදර මල් වත්තක් වගේ මල් වවලා තිබ්බ පරිසරයක ජීවත් වෙච්ච හොඳ ගෘහණියක් හැටියට මම අහලා තියෙන්නේ. ඇය බෞද්ධ. ඉතින් මේ
කතෝලික බෞද්ධ මිශ්‍ර වෙච්ච පවුලේ මේ ගෙදර හඳුන්වලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ මේ අර විද ගෙදර කියනකටත් වැඩිය මල් පැල කියලා. මොකද ඒ තරමටම මේ නිවස මල් වලින් පූජිතයි. ඉතින් ඒ සුවඳත් එක්ක අපේ මර්සලින් ජයකොඩි පියතුමාණන් සහ මේ පන්සල අතර තිබුණු සබඳතාවය අපේ ජන සංස්කෘතියේ මකන්න බැරි සලකුණක්. ඇත්තටම පිය පාර්ශ්වය කතෝලික මව පාර්ශ්වය බෞද්ධ මේ සංස්කෘති දෙකක් එකට හමු වෙනවා එක වහලක් යට. ඉතින් ඒකෙන් තමයි මේ ජයකොඩි පියතුමා පෝෂණය ලැබී. අර තනිකරම කතෝලික හෝ තනිකරම බෞද්ධ නෙමෙයි මේ මිශ්‍රණය ඔස්සේ අම්මා ගේ පැත්තයි පියාගේ පැත්තයි දෙකෙම පෝෂණය වෙලා තමයි මේ චරිතය මේ මට්ටමට නිරූප මේ මට්ටමට නිර්මාණය වෙලා ආවේ. එහෙම නොවෙන්නට එක සැරේටම කෙනෙකුට මේ වගේ ප්‍රවිෂ්ටයක් මේ වගේ ප්‍රවේශ වෙන්න බෑ මේ සංස්කෘතික රටාවට. ඔබ වහන්සේ කියන්නේ එතන තිබ්බ අක්මුල් තමයි මේ 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 රටටම සුවඳ හැමවෙයි. ඒක තමයි එතන ඒ දිවිච්ච දේ. මොකද සාමාන්‍යයෙන් කතෝලික කෙනෙකුට කෙලින්ම බෞද්ධ පරිසරයකට එකතු වෙලා ඒක සමාජිකෙක් වෙන්නත් බෑ. බෞද්ධ කෙනෙකුට කතෝලික පරිසරයකට තුල් වෙලා ඒක සමාජිකෙක් වෙන්නත් ඒතියක් තියෙනවා ගතියක් අර. ඉතින් ඒ කිසි ප්‍රශ්නයක් නැතුව මෙතුමන්ට පුළුවන්කම තිබුණා අර දෙපාර්ශ්වයේම ඉන්න දෙපාර්ශ්වයේම එකමුතුයෙන් ඇති වෙන ආ වූ සංස්කෘතික සම්බන්ධියාව එහෙම නැත්නම් ඒ ඥාතිකම නිසා තමයි ජයකොඩි පියතුමා කියලා කලාකරුවෙක් කවියෙක් ගුරුවරයෙක් සංගීතඥයෙක් අපේ ලංකා සමාජයේදී හම්බෙන්නේ අපේ සිංහල සංස්කෘතියත් මිශ්‍ර කරගෙන නිර්මාණ කරපු අන්න ඔය පරිසරය තුළ කියන එක තමයි මට සාමාන්‍ය කල්පනා වෙන්නේ. මහාචාර්ය සුනිල් ආරියත් මහත්මයානි දැන් මේ පන්සලේ පියතුමා දැන් මර්සලින් ජයකොඩි පියතුමාගේ මේ නිර්මාණ ගත්තාම නත්තල් ගීතාවලිය ගත්තාම දැන් අපි දැන් අහපු ගීතය ඇතුළෙම සීනු හඬින් ලෝ පිබිදෙනවා කියලා බෙත්ලෙහෙමෙන් පටන් අරගෙන මහවැලියයි මේ රටේ ඒ කාලේට මහා වැස්සට වහින වහිනව අහස කළු වෙන මේ වගේ කියන සංස්කෘතියින් එක්කලා කොහේදෝ තැනකින් අපේ සංස්කෘතියට බද්ධ වෙන සංකල්පයක් තිබෙනවා. එතුමන්ගේ නිර්මාණ අපිට බද්ධ වීම මේක ඔබ විශ්ලේෂණය කරලා තිබෙන ආකාරය අපිට චුට්ටක් පහදලා දෙන්නකෝ. මම හිතන්නේ මේ ජයකොඩි පියතුමා සාර්ථක නිර්මාණකරුවෙක් වුණේ ඔහු ප්‍රධාන වශයෙන්ම කවියෙක්. ඇත්තටම ඔබ මගෙන් ඇහුවොත් එහෙම මම මුලින්ම අඳුනගත්ත ජයකොඩි පියතුමා කවුද කියලා මම අඳුනගත්තේ ජයකොඩි පියතුමා කියන කවියා. කොළඹ යුගයේ කවියා. ඒ කියන්නේ අල්විස් පෙරේරා වගේ, මීමන ප්‍රේමතිලක වගේ, එච්.එම්. කුඩලිගම වගේ තවත් ඒ පරම්පරාවේ කවියෙක්. ඔහු සමස්ත ලංකා කවි සම්මේලනයේ සභාපති. ඒ විතරක් නෙමෙයි ඔහු ඉතාම අපූර්ව කවි පොත් තුනක් ලියලා තියෙනවා. එකක් මුතු, එකක් තටු, එකක් තරු. මම හිතන්නේ මුතු හෝ තටු කියන කවි පොත් දෙකෙන් එකකට 980 ඔහුට රාජ්‍ය සාහිත්‍ය සම්මානය මුතුනේ මුතු රාජ්‍ය සාහිත්‍ය සම්මානය තමුණා. ඒක නිසා මම දැක්කේ මට හමු වුණේ මේ කවියව මම හිතන්නේ ඒ කවිත්වය තුළ තමයි දැන් සාමාන්‍ය සිංහල කවියෙකුට යම් යම් අමුද්‍රව්‍ය ලැබෙනවද කවියක් රචනා කරන්න. එතකොට මේ ජයකොඩි පියතුමාගේ කතෝලිකත්වයත් ක්‍රිස්තියානිකමත් මේ ඔක්කොම අමතක කරලා මේ කවිය තමයි හිටියේ. ඒක නිසා ඒ කවියට තමයි අපේ මේ අපේ සමාජයෙන් අපේ සබාදහමෙන් ලැබෙන ආභාසය ලැබිලා ඒ අමුද්‍රව්‍ය ලැබිලා ඒවා පදමාලාවලට ගොනුනේ ඔහු කවියෙක් නිසා. ඔහු එතකොට අපි අමතක කරලා දාන්න ඕනේ ඔහුගේ කතෝලිකත්වය සහ ඔහු ෆාදර් කෙනෙක් ඔහු පියතුමෙක් කියන එක අමතක කරලා මේ කවියා. ඒක නිසා ඒ කවියට මෙබඳු පදමාලාවක් මෙබඳු පදමාලා මේ ගීතිකාවලට ඇතුළත් වීම කිසිම පුදුමයට කාරණාවක් නෙමෙයි. ඒ කවිය මට හිතෙනවා මේ සුනිලාරත් මහත්මයා උතුරායන කවිත්වයක් කියලා. ඒ උතුරායන කවිත්වය ඇතුලේ මේ වචන හොයාගත්තේ කොහොමද කියන කාරණාව ඇත්තටම අරුමයක්. රෑතරු බබලනවා මල් පිපිලා වාගේ, එළියෙන් නැහැවෙනවා මල් වැහැලා වාගේ, රැව් පිරි රැව් දෙනවා ගීතනාද වාගේ, බිලිඳකු හිනෙහෙනවා මුහුදක රැලි වාගේ. බලන්න කොතනින් පටන් අරන් කොතෙන් දෙනකන් අරන් ඇවිල්ලා තියෙනවද කියලා. ඒ වගේම මේ තමන් ලිව්ව පදවලට තමන්ම යෙදු තනු රචනාවනත් අපි කතා කළ යුතුමයි. අපි මේ රස විඳිනවා.
කුරුසේ සල් සුවඳ මර්සිලින් ජයකොඩි පියතුමාණන් පිළිබඳව අපි කතා කරමින් සිටින්නේ. උන්වහන්සේගේ ගීපද රචනා ජනප්‍රිය වුණේ මේ නත්තල් බැතිගේ නිසාමද? නොවේසනා මෙතනින් එහාට අපි කොහොමද උන්වහන්සේගේ ගීපද සංකල්පනා පිළිබඳව මෙනෙහි කරන්නේ? ලංකාවේ චිත්‍රපට ගීතයේ ඉතාම වැදගත් සම්දිෂ්ඨානයක් මර්සිලින් ජයකොඩි පියතුමාගේ ගී නිර්මාණ පිළිබඳව කතා කිරීමේදී. එතෙක් පැවති ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඇතුලේ භාෂාව යොදා ගැනීමේ අපූර්වත්වය මෙන්න මෙහෙමයි කියලා චිත්‍රපට ගීත රචනා කරන උදවියට මම හිතන්නේ උදාහරණ කොට ගන්න තිබෙන හොඳම සම්දිෂ්ඨානය තමයි 56 රේඛාව. මම හිතන සුල්ලාරත් මහත්මයා ඔබට පුළුවන් මේකට හොඳ ප්‍රතිශතයක් ගන්න. 1956 දක්වා අපේ ගීත කලාව වැඩුණේ වෙනත් විදිහකට. ඒක අවංකවම කිව්වොත් රේඛාව චිත්‍රපටය සිංහල සිනමාවේ සම්දිස්ථානයක් වුණා වගේම සිංහල ගීත කලාවේ සම්දිස්ථානයක් වුණා. ඒකට එක හේතුවක් තමයි ජයකොඩි පියතුමාගේ ගීපද මාලා. එතෙක් තිබුණේ සංස්කෘත මිශ්‍ර බසකින් ලියවිච්ච හුඟක් වෙලාවට තනු අනුව වචන යෙදූ ගීතපද මාලා. ඒකෙන් කියවෙන්නේ නැහැ 1956ට කලින් හොඳ චිත්‍රපට ගීත ලියුණේ නැහැ කියලා. නමුත් සමස්ත ගීතපද මාලාව එතෙක් පැවති ගීතපද මාලාවලින් මුළුමනින්ම වෙනස් වුණේ නම් රේඛාව චිත්‍රපටයේ ගීතපද මාලාව නිසා තමයි. ඒකම සුනිල් ශාන්තයන්ගේ ගී තනු, බී.එස්. පෙරේරාගේ සංගීත සංයෝජනය, මේ හැම දෙයක්ම, ඒ වගේම සිසිර ඉන්ද්‍රාණි ලතා වනී අයගේ ගායන, මේ සියල්ලම මුසු වෙලා සිංහල ගීත කලාව, සිංහල චිත්‍රපට ගීත කලාවේ විප්ලවයක් කළා රේඛාව චිත්‍රපටය. මං හිතන්නේ ජයකොඩි පියතුමාගේ, එතුමා ඊට පස්සෙත් ගීත ලිව්වා චිත්රපටවලට. නමුත් එතුමාගෙත් හොඳම ගීත පද මාලා තිබුණේ රේඛාව චිත්‍රපටය කියලා කිව්වොත් නිවැරදි. මට හිතන අපේ හැමදුරනේ අර අපේ තිප්ප ජනකවිය ගීතාකෘතින් වලට රිංගපු හොඳම අවස්ථාව කියලා මේ 56 රේඛාවට මර්සිලින් ජයකොඩි පියතුමා ලිව්ව ගීපද රචන දැන් සුදුසඳ එළියේ, වෙසක් ඇකුළු, එතකොට සිසිර සේනාරත්න ගායනා කරන ඇදී නැදී යන්න නැදී රිදී තොටිලි, මේ වගේ ගීතත් එක්ක උදාහරණකට බලපම ඔබ වහන්සේ කොහොමද මේ දකින්නේ? කවිය සහ ගීතය මේ දෙකේකට මිශ්‍ර වීම. ඔව්, ඇත්තටම දැන් ඔය කියපු ගීපද මාලා වලට අමතරව ගත්තොත් අපේ ජයකොඩි පියතුමා දැන් අර හොඳම අර්ථ විග්‍රහය කරේ මහාචාර්යතුමා. ජයකොඩි පියතුමා කතෝලික පියතුමෙක් කියලා හිතන්නේ නැතුව, එහෙම නැත්නම් වෙනත් විදියට හිතන්නේ නැතුව කවියෙක් කියලා ගත්තයින් පස්සේ අන නියම තැනට අපට එන්න පුළුවන් වෙනවා. නැත්නම් අර එක පැත්තකට වැටෙනවා. දැන් කවියා කියන කෙනාට කතෝලිකද බෞද්ධද හින්දුද එහෙම ප්‍රශ්නයක් නැහැ. එයා කවියා. කවියගේ ඇතුලේ හැමෝම සමානයි. සමානයි. ආගම් ભેද, ಜಾති ભેද, කුල ભેද කවියෙකුට නැහැ. පළල් කවියෙකුට, අර්ථපූර්ණ කවියෙකුට එහෙම එකක් වෙන්නේ නැහැ. දැන් ඔය කියපු ගීතත් එක වෙසක් ඇකුළු අතුවක බෞද්ධය හරීම කැමති. කැමති. මොකද කතෝලික පියතුමෙන් දියල් තියෙන්නේ, පටන් ගන්න තියෙන්නේ වෙසක් ඇකුළු අතුවක ඉඳ නටර විදාසය කියන තැනි. ඉතින් මේ අර ඒකෙන් දැන් ඒ වගේ දේවල් වලින් තමයි ජයකොඩි පියතුමා අර පොදු මිනිස්සේ බවට පත් වෙන්නේ. විශේෂයෙන් බෞද්ධයගේ අපේ පන්සලේ පියතුමා කියලා පොතක් ලියන්න ඉත්‍යාපාන නායකහරු වගේ ජනඋගත් බෞසුත හිමිනමකට හිතෙන්නේම ඔන්නඔය මෙහෙවර නිසාම තමයි. නැතුව වෙන කිසියම් ප්‍රයෝජනයක් සඳහා නෙවෙයි. ජයකොඩි පියතුමා තුළ තිබුණා වූ ඒ පොදු බව, ආගම්වාදී නොවන බව, අර මම මුලින් කිව්වා වගේ මේක එන්නෙම මව්පාර්ශ්වයෙන්ම පියපාර්ශ්වයෙන් තමයි ඒක උපත ලබන්නේ. ඒ එන ඒ පළල් මිනිස්සෙක් අපි දකිනවා ඊට පස්සේ. අපි බොහෝ විට දකින්නේ පටු තැන්වල චින්තනය රඳවාගෙන ඉන්න ජාතික මට්ටමේ චින්තනයක් නැති මිනිස්සු සහ අදහස් යෝජනා කල්පනා. ඉතින් මේ ජයකොඩි පියතුමා ඒ එතන ඉන්නේ නැතුව අර මහාචාර්යතුමා කිව්වා වගේ කවියෙක් හිටියා ජයකොඩි කියලා. අන්න ඒ මර්සිලින් ජයකොඩි කියන කවියා තමයි, කවියාගේ නිර්මාණ තමයි අද දවසේ අපි අගය කරන්න කියලා ගත්තාම පැහැදිලි පිරිසිදුයි. දැන් බුදුහාඳුර අපි ගන්නකොට ගන්නේ කලින් හින්දු භක්තිකයෙක්ගේ පියෙකුගේ දරුවෙක්, එහෙම නැත්නම් ඉන්දියාවේ වැසියෙක්, එහෙම අර්ථයෙන් ගන්නේ නැහැ. ඇමරිකාවේ ඉඳන් උන්වහන්සේගේ ධර්මය කියවන කෙනා වුණත් ගන්නේ බුදුහාඳුර කියන බුදුන් වහන්සේ කියන අර්ථයෙන් ගත්තයින් පස්සේ අර මහජාතුමා කියපු කතාවට අපට එන්න පුළුවන්. ඒ එහෙම ගත්තම දැන් ගත්තොත් එහෙම මෙතන කවියක් මලියාන
ඇස යන යන තැන විහෙරක් පෙනීයන් විහෙරක් නැති තැන විහෙරක් තැනීයන් ඒ ප්‍රාර්ථනා කොහොමද බෞද්ධවරයෝ කරන්නද ඉන් එන පණිවිඩය නුවණට දැනීයන් අප දුටු විට සිත් තුල සිල් ගැනීයන් ඒ අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඒ එතුමා විග්‍රහ කරපු ආකාරය සහ එතුමාගේ තිවිච්ච ඒ පිළිබඳව පැහැදීම ඒ පිළිබඳව තිවිච්ච ගෞරවය සැලකිල්ල තමයි ඒ වගේ කවි වලින් මේ කවි මේවා මේ අපි අර මහජාතුමාගේ විශේෂලා කවියෙක් කියලා ඒ වගේ මේ තමයි කවි සිංහල සාහිත්‍යයේ තියෙන හොඳම හොඳ විශිෂ්ට කවි ඇස යන යන තැන වෙහෙරක් පෙනීයන් වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන් මේ වගේ ප්‍රකාශයක් කරනකොට එහෙනම් මේ වගේ ප්‍රාර්ථනාවක් කරනකොට කිසියම් ආගමික අන්තවාදයක ඉන්න කෙනෙකුට ජයකොඩි ප්‍රතිමා පිළිබඳව තරහක් මරහක් ඇති වෙනත් පුළුවන් මේ මේ පාදකේ හැටියට පියතුමේ හැටියට මොකද මොනවද මේ ප්‍රාර්ථනා කරන දේවල් කියලා දැන් පියතුමනි දැන් වෙහෙරක් නැති තැනක මේ දේවස්ථානයක් හැදියන් කියලා නෙමෙයි කිව්වේ වෙහෙරක් නැති තැනක වෙහෙරක් හැදියන් කියලා කිව්වේ උපවහන්සේ මම හිතන්නේ ඒක අපි දකිය යුතුයි කියන්නේ අර එතුමාගේ තිබෙන පුළුල් මනස ඇතුලේ මේ ජන සංස්කෘතිය මම හිතන හඳුනාගෙන හිටියා කියන කාරණා හොඳින්ම මම හිතන්නේ ඒක ඊටාත්ම ලස්සනට අපගේ මහාචාර්යතුමත් අපේ හාමුදුරුවනුත් එක පෙන්නවා එකක් තියෙන උන්වහන්සේගේ මුළු චින්තනයම ලේබල් ක්‍රමයකට සීමා නොකර ඊටාත්ම පුළුල් දර්ශනයක් මත පිහිටලා කතාබහ කරන්නට ලියන්නට කරන්නට මතිමතාන්තර ප්‍රකාශ කරන්නට උන්වහන්සේට ඒ නිර්භය ස්වභාවය තිබුණා ඒ වගේම ස්වාධීනත්වයේ මනාව උන්වහන්සේ රැකගත්තා එතකොට දැන් උන්වහන්සේ ලියලා තියෙන සමහර ආගම ගැන එහෙම අපි ටිකක් කවියක් දෙකක් බැලුවොත් උන්වහන්සේ මෙහෙම කියනවා මුළු සිරිලක දහමින් ඉතිරි යන්න ඔබ පමණක් ඇත එය ඉටු කරගන්න ඔබත් ඔබත් ඒ බව දැනගෙන ඉන්න එකතුව හැකි හිතුවොත් මුළු ලොවවන්න ඉතින් ඒ විදිහේ මහ පුළුල් දර්ශනයක් ඇතිව තමයි උන්වහන්සේ සෑම විටකදීම තමාගේ අදහස් සුදහස් පැහැදිලිව අපිට කියන්නේ ඒ වගේම උන්වහන්සේ කොයිම විටකදීවත් කිතුණුකම යම්මාකාරයකට දෙවනුව කල්පනා කරන්නට මේ සිතිවිලි ඉස්මතු කළේ නැහැ. උන්වහන්සේ ඊටමත්ම සමබරතාවයක් හැම විටකදීම තබාගෙන කිතුණුකම කිතුණු පියතුමකගේ ජීවිත පිළිවෙත චින්තනය ඒ සෑම දෙයක්ම පෙරටු කරගෙන නමුත් මේ බොදුණු චින්තනයත් ඒකට මනාව සංකලනය කරගනිමින් ඊට මනහර සමබරතාවයක් සමානාත්මතාවයක් උන්වහන්සේ පෙන්눔 කරනවා. ඉතින් ඒක කිතුණු අපටත් ඇත්ත වශයෙන්ම කොයිම වෙලාවක විදිවත් නොගැලපෙන එහෙමත් නැත්නම් අප විසින් නොසලකේ යුතු පැත්තකට කොයි වෙලාවකවත් ඒක සේන්දු වෙන්නේ නැහැ. අපටත් එක්තරා ආකාරයකට පුළුල් මනසකින් දේවල් දකින්නටත් ඒ වගේම මේ අපි ජීවත් වෙන ශ්‍රී ලංකාව කියන රටේ සැබෑ සමාජ පිළිවෙත් මොනවද කියන කාරණයක් අපිට අවබෝධ කරගන්නට හේතු වෙනවා. අපි ආපහු යමු අර මහාචාර්ය සුනිල් නාරත්න මහත්මයා කිව්ව කතාවට. ඒ රේඛාවේ සිනමාත්මක භාවය ස්මතු කිරීම සඳහා චිත්‍රපට පසුබිම් ගීතයේ සාහිත්‍යමය ලක්ෂණ වර්ධනය වීම. කොළඹ කවියාගේ ලක්ෂණ උකහාගෙන ගීතය වඩාත් අපූර්ව ස්ථානයකට රැගෙන ඒම. අපිට රේඛාවෙන් ඕනෑ තරම් උදාහරණ ගන්න පුළුවන්. ඒ උදාහරණ කිහිපයක් අද වැඩසටහන ඇතුළේ අපි ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ පළමුවෙනි අවස්ථාව. සුදු සඳ එළියේ නල මත පොපියන හිරිමල් කැකුලක රොන් කෙමියේ මුළුමල් වනලොව ඉරණම සැතපේ කුළු ගැන්වෙනතුරු හිමිදිරියේ. මේ භාෂාත්මක ලක්ෂණ මං හිතනවා අද ගීතයටත් හරිම අපූර්වයි කියලා. අපි රස විඳිමු. Thank you.
මර්සලින් ජයකොඩි පියතුමා, මේ පියතුමානන්ගේ සාහිත්‍යමය ලක්ෂණ පිළිබඳ අපි කතා කිරීමේදී දැන් අපි දැන් දෙකක් ස්පර්ශ කරා. එකක් මේ නත්තලත් එක්ක කැරොල් ගීතයට කොහොමද මේක සම්බන්ධ වෙන්නේ? ඒ වගේම චිත්‍රපට පසුබිම් ගීතය තුළ කොහොමද එතුමාගේ මේ ගීත සංකල්පනා තුළ තිබෙන සාහිත්‍යමය ලක්ෂණ සහ කවිය. දැන් මහාචාර්ය සුනිලාරත්න මහත්මයාගේ දැන් කිතුණු සාහිත්‍ය ගත්තොත් එහෙම ඉතාම අතීතය. ඒ කියන්නේ ජයකොඩි පියතුමා සහ ගොන්සල්වේස් පියතුමා අතර මේ කාල පරාසය අවුරුදු 200කට විතර ආසන්න කාලයක් තියෙනවා. මේ කාල දෙක අතර මේ කිතුණු සාහිත්‍යයේ ප්‍රබෝධය ඇති වුණේ කොහොමද? ඒ යුගයේ කොහොමද තිබ්බේ? එතකොට මර්සිලින් ජයකොඩි පියතුමා මේ සාහිත්‍යයට කුමක්ද කළේ? ඔව්, ඇත්තටම කිව්වොත් එහෙම අපිට අපේ සාහිත්‍ය බෞද්ධ සාහිත්‍යය ක්‍රිස්තු පූර්ව 3 ශතවර්ෂය විතර ඉඳලා 17 සියවස විතර වෙනතුරු හැම අකුරක්ම හැම වචනයක්ම හැම වැකියක්ම ලියුනේ එක්ක බුදු සිරිත එහෙම නැත්නම් බෝසත් සිරිත ගැන. ඒ කියන්නේ නීතියක්ම පනවලා තිබුණා පෙදෙන් බුදු සිරිත. කවි ලියනවා නම් බුදු සිරිත ඇරෙන්නේ වෙන මොකුත් ලියන්න එපා කියලා කවින්ට නීතියක් පනවලා තිබුණා. ඉතින් ඒක නිසා මේ අපේ භාෂාව සාහිත්‍ය ගොඩනැගුණේ බෞද්ධ පදනමක් මත. ඒ කියන්නේ සිංහල සාහිත්‍ය කියලා කියන්නේ බෞද්ධ සාහිත්‍ය. බෞද්ධ සාහිත්‍ය. එහෙම තීද්දී 1600 ගණන්වල අලගියවන්න මුකවිටි කියන කවියා, ඔහු සුභාෂිත එහෙම ලියපු කවියා, බෞද්ධ කවියා, ඔහු මුලින් ලිව්වේ බෞද්ධ පදනමක් ඇති කවි. ඔහු ක්‍රිස්තියානි ආගම කතෝලික ආගම වැළඳගෙන කුස්තන්තින වටන කියලා කාව්‍යයක් කරා 1600 ගණන්වල. ඒ 1600 ගණන්වල ලියපු කුස්තන්තින වටනේ තමයි පළවෙනි වතාවට සිංහල වචනයක් එක්ක ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ කාව්‍ය පටන් ගන්නේ ක්‍රිස්තුස් වහන්සේට නමස්කාර කරලා. ඒ කියන්නේ සිංහල භාෂාවෙන් පළවෙනි වතාවට ක්‍රිස්තුස් වහන්සේ ගැන කියවෙනවා. ඊට පස්සේ තමයි ඔබ කියපු ගොන්සල්වෙස් පියතුමා ලංකාවට එන්නේ 1700 ගණන්වල. උන්වහන්සේ තමයි සිංහල ක්‍රිස්තියානි සාහිත්‍යයේ පිතෘවරයා. උන්වහන්සේ තමයි පළවෙනි සිංහල කැරොල් රචනා කරන්නේ, පළවෙනි සිංහල කන්තාරු රචනා කරන්නේ, පළවෙනි සිංහල පසම් රචනා කරන්නේ. එතකොට කාලයාගේ ඇවෑමෙන්, ඒ කියන්නේ ඔය මම කියන කාලයේ ගොන්සල්වෙස් පියතුමා ලංකාවට එන්නේ ලන්දේසි යුගයේ. ඒ කියන්නේ එතකොට ලංකාවේ පවතින රෙපර්මාදු ආගම, කතෝලික ආගම නෙමෙයි, කතෝලික ආගම අදහන අයව ත හිමි මරණීය දණ්ඩනය. එහෙම කාලෙකයි මේ එන්නේ. කියන්නේ ලන්දේසින් ඒ තරම් දුග්ගහැට පැමිණෙව්වා කතෝලික ජනයාට. එහෙම කාලෙක ලන්දේසින්ට හොර රහසේ ලංකාවට එන ගොන්සල්වෙස් පියතුමා අපේ සංඝයා වහන්සේලාගෙන් සිංහල භාෂාව ඉගෙනගෙන සිංහල භාෂාවෙන් තමයි මේ සියලු රචනාවල් කරන්නේ. හැබැයි ගොන්සල්වෙස් පියතුමාගේ ඇවෑමෙන් මේ සිංහල ගීතිකා සම්ප්‍රදාය අභාවයට යනවා. මම දකින්නේ, මම කොහෙද ලියලා තියෙනවා, ගොන්සල්වෙස් පියතුමාගේ පුනරාවතාරයක් කියලා මේ ජයකොඩි පියතුමා. මොකද ඒ ගොන්සල්වෙස් පියතුමා හැදුවේ මේ කතෝලික ආගම දේශානුගත කරන්න, අපේ රටේ පැල කරන්න. ගොන්සල්වෙස් පියතුමාට පස්සේ ඒ කාර්යය ඉෂ්ට කරන්නේ ජයකොඩි පියතුමා. ඒ කියන්නේ ජයකොඩි පියතුමාත් මේ කතෝලික ආගම දේශානුගත කරන්නට තමයි උත්සාහ දරන්නේ. අර ඉස්සෙල්ලා සිහිනවලින්ලුව පිබිදෙනවා කියන ගීයේ කියුණා මේ පියතුමා, මේ වන්නම් කම්පණයෙන් බැස එනවා, මේ වන්නම් අපේනේ. ඒ වගේ මම හිතන්නේ උන්වහන්සේ ගීතිකා ගත්තොත් එහෙම මේ අපේ රටේ අපේ දේවල් වලින් පෝෂණය වෙච්ච ගීත කලාවක් තමයි. ඒ කියන්නේ ගීතිකාව ඇතුලේ තියෙන්නේ අපේ දේවල්. මහවැලිය ගැන කතා කරනවා. මහවැලිය ගැන කියනවා. වන්නම් ගැන කියනවා. වරෙන් වරෙන් නත්තලේ වරෙන් නත්තලේ මොකද්ද වරෙන් නත්තලේ කත් බැඳගෙන මොකද හදේ වචනේ? කත් බැඳගෙන කත් බැඳගෙන අපිනේ. ඔව්. වරෙන් නත්තලේ. එතකොට මනමාලෙට මල් අරගෙන ජයමංගල දෙරගාගෙන ඔය වගේ ඔක්කොම මේ අපේ දේවල් වලින් තමයි උපමා රූපක ගත්තේ. ඒක නිසා මම දකින්නේ
ජයකොඩි පියතුමා සිංහල ගීතිකා කලාව දේශානුගත කරන්නට පුරෝගාමී කාර්යයක් කළ චරිතයක් විදියට චරිතයක් කියලා. අපි හැමදෙරුනේ දැන් මේ චින්තනය හරි වැදගත්නේ දැන් අපි අපි දැන් මහාචාර්යතුමා කිව්වා වගේ අපිට තියෙන බෞද්ධ පසුබිම ඔස්සේ ගොඩනගෙන බෞද්ධ චින්තනයක් තියෙනවා. ඒ ඔස්සේ හොඳ නරක දුක සැප අපි අටලෝ දහම ගැන කතා කරනවා. එතකොට කතෝලික දහමේ අරගෙන ඉන්න චින්තනයකුත් තියෙනවා. මේ දෙක එකට ගලපන තැනක් හැටියට මම දකිනවා අපේ ජයකුටි පියතුමා. මම කැමති මේ බෞද්ධ චින්තනය ඇතුළේ තියෙන කරුණු උන්වහන්සේ කොහොමද මේ ගීතය සහ මේ සාහිත්‍යය ඇතුළු කරලා තියෙන කාරණාව කියන එක පොඩ්ඩක් අපිට පහදලා දෙනවා. ඇත්තටම එතුමාම කියනවානේ සාහිත්‍ය පොතපත පරිශීලනය කරන්න පටන් ගත්තයින් පස්සේ තමයි ඒ කවියෙක් හැටියට ගීත රචකයෙක් හැටියට එතුමා සාර්ථක වෙන්නේ. ඉතින් ඒ වගේ පොත ඒ ආභාසය ලැබෙන්නේත් අර මව්පාර්ශ්වයෙන් තමයි ඒ ආභාසය ලැබෙන්නේත්. සාමාන්‍යයෙන් අපේ පැරණි සමාජයේ වෙද මහත්තයෙක් කියලා කියන්නේ හොඳ උගත් කෙනෙක්. ඒ වගේම බහුසුත විශාල පිරිසක් ඇසුරු කරන කෙනෙක්. දැන් කුමාරතුංග මුනිදාස මහත්තයාගේ පියා ගත්තත් එතුමාගේ පියා වෙද මහත්තයෙක්. ගෙද හම්බෙන්නේ විශාල දැන උගත් බහුසුත පිරිසක්. එතකොට එතන හොඳ සමාජයක් නිර්මාණය වෙනවා ජයකොඩි පියතුමාටත් පුංචි කාලේ. ඉතින් ඇසූ පිරිසක් ඇති අය එනවා ඔවුන්ගේ කතා බහ ඒ වගේ දේවල් ඊට පස්සේ කාලෙක ඒ සාහිත්‍යයට නැඹුරු වෙලා තියෙන කතන්දර ඊට පස්සේ සුනිල් සාන්ත අරිසෙන් අහුබුදු වගේ අයගේ ඇසුර ඊට පස්සේ හෙළ බසර දිවිච්ච නැඹුරුව ඔය වගේ දේවල් එක තමයි ඒ පෝෂණය ලබන්නේ. අර මහාචාර්යතුමා කිව්වා වගේ අපේ සියලුම ඒ ගීතිකා තුලත් අපේ දේවල්ම තමයි අපේ සංස්කෘතිය අපේ සભ્યත්වය සිරිපාදයේ සමනල කන්ද සමනලයා ඒතර මල් ඔය හැම දෙයක්ම ගංගා ඇල දොළ මේ සියලුම සබාධාමේ සියලු වස්තුන්ම මේකට රිංගෙවෙන් පස්සේ ඒ ගීතිකාව අපේ නෙවෙයි කියලා කියන්න බෞද්ධිකුරත් බෑ කතෝලිකුරත් බෑ. එතනදි තමයි ඇත්තටම ඒ සාහිත්‍ය මෙහෙවරේ එක අංගයක් තමයි අද දවස වෙනකොට මේ කතෝලික මේ බෞද්ධ කියන ඒ වෙදීම අද හරිම අඩුයි. ආවා විවාහ කටයුතු වලදී වුණත් වෙනින් වෙන ආගමික කටයුතු වලත් අපි අපේ බෙනි ජෝසප් පියතුමායි මමයි මහින්ද අවුරුදු 30ක් 35ක් තිස්සේ අපි සහෝදරයෝ වගේ මිත්‍රයෝ වගේ ඇසුරු කරනවා අපේ වැඩවලට අපි සහභාගී වෙනවා. ඉතින් ඔන්න ඔය සියලු දේවල් ඒ මිත්‍රත්වයේ සුහදතාවයේ සහජීවනයේ නිර්මාණය වෙන්න කිසියම් ආකාරයක පිටුහාලක් වෙච්ච අනුබලයක් වෙච්ච චරිතයක් තමයි ජයකොඩි පියතුමා. ඒ අර ඒ බෞද්ධ සංස්කෘතියයි සිංහල සංස්කෘතියයි සාහිත්‍ය පොතපතයි පරිශීලනය කිරීමෙන් නිර්මාණ ඉදිරිපත් කිරීමෙන් කරපු නිහඬ සේවය තමයි ඒ එතුමා විසින් ඇති කරලා තියෙන්නේ. ඒක තමයි පන්සලේ පියතුමා කියන විශේෂණයට මම හිතන්නේ ගොඩාක් වටින හේතු සාධක වෙන්නේ. අපි නරඹමු ටිකක් අතීතයට ගිහිල්ලා මර්සලින් ජයකොඩි පියතුමා මේ මතවාදයන්ට දක්වපු අදහස් පිළිබඳ මේ උන්වහන්සේ ගී සහ කවු ලියන්න තමන්ගේ හේතු පාදක කරගත් වටපිටාව පිළිබඳ කලකට හේත ස්වාධීන රූපහානියට එකතු වෙච්ච මොහොතක විස්තර කළායිරු. ඒ තමා මා ලියු පළමුවැනි භක්ති ගීය. ඒ ලියවුනේ 1934 මහ මීසමක ඉන්නකොටයි. මන්දයත් එවකට තිබුණු ගීත පිළිවෙල මගේ හිතට කැපුණේ නැහැ. එයට හේතුව මුකුත් නෙවෙයි පිටරටින් ගෙන ආ තාලවලට කොහෙන් හරි වචන ටිකක් ඔබ්බවලා තැනින් තැන එක කියුණා විතරයි යාන්ත්‍රික ආකාරව හරියට අපේ ජාතියට හෝ අපේ හැඟුමට හෝ අපේ ගතියට ගැළපෙන හැටියට ඒවා තිබුණේ නැහැ. එහෙනම් ඕක මා පූජාත ලැබුවයින් පස්සේ කලක් යනකම් මට ඉඳ වුණා. මොකද මා කලින් ඕක පටන් ගත්තන්න මට කිසි දෙයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. මට තහංචි බැමිණෙනම්. එහෙනම් මගේ ආස්ථාව වෙනකම් මම බලාගෙන ඉඳලා පූජාත ලැබලා අවුරුදු 7කට වගේ පස්සේ ලිව්වේ පළවෙනි ගීතේ ලියලා බැලුවා මොකද වෙන්නේ යන්නේ කියලා හිතා. බලනකොට ඒක අල්ල හිටියා මිසක් ඕකට විරුද්ධ ක්‍රියා කරන්න කවුරුවත් උන්නේ නැහැ. එහෙනම් ඒක දිගටම පැතිරිලා ගියා. වාසනාවට පැතිරිලා ගියායින් පස්සේ ඉතින් තව ගී මල්ලියන් ලියන්න පටන් ගත්තා. මොනතරම් වටින අදහස් කොන්නක්ද
තව මේ වගේ ප්‍රකාශ කරන ලද කොටස් කීපයක් අප සතුව තිබෙනවා. හැබැයි උන්වහන්සේ රචනා කරන ලද මේ බැතිගී අතර අපේ නවාතැන් පුළ හොයාගෙන යනකොට මර්සිනි ජයකොඩි පියතුමා රචනා කරමින් තනු නිර්මාණය කරපු මෙන්න මේ බැතිගීය අපිට ඒ සාහිත්‍යමේ ලක්ෂණ කතා කරන්න හොඳ උදාහරණයක් කරගන්න පුළුවන්. ආරාධනා කරනවා රොණට වඩින පිඟුවෝබයි ගීතය ගයන්න අපි මේ අවස්ථාවක් කරගමු කියලා. යම්කිසි සාහිත්‍ය දරයකින් පෞද්ගලිකව මානව දෘෂ්ටියක් මතුවෙනවා කියන්නේ ඔහේ සාහිත්‍යයේ ගැඹුරටම ගිහිලා තමන් තුළින් මතුවෙන මොකක්ද ප්‍රභාවක් නිකුත් කරනවා කියන කාරණාව. මර්සිලින් ජයකොඩි පියතුමා පිළිබඳ කතා කිරීමේදී මේ කාරණාව මේ විදිහටම අපිට එකතු කරන්න පුළුවන්. උන්වහන්සේ තමන්ගේ කටවහාරය වගේම තමන්ගේ ගත්වහාර එකතු කරමින් නිර්මාණය කළා තිබෙන ගී කවු කෙත ගත්තොත් එහෙම මහ විශාල පරිසරයක එකතු වෙනවා. එක තැනක ජයකොඩි පියතුමා සටහන් කරනවා බෙනඩි ජෝසෙප් පියතුමනි මෙන්න මේ කවිය මගේ හිත ගත්තා මගේ අපි මේ වැඩසටහන මුලදීත් අපි ප්‍රචාරය කළා මගේ නත්තල දුගියාපත් කනදාය මගේ නත්තල වැරහැලින් නැති වෙනදාය මගේ නත්තල ඔබේ දුක සැනසෙනදාය මගේ නත්තල පව පල්ලිය යනදාය
සතර පද කවියක පද හතරක තමන්ගේ පෞද්ගලික මානව දෘෂ්ටිය මේ ආකාරයෙන් ලඝු කිරීමට හැකියාවක් තිබෙන නිර්මාණ ශක්තිය පිළිබඳ අපි කතා කළේ. මම හිතන්නේ අද නත්තල ගැන අපි කතා කිරීමේදී බොහෝ විට මේ මාසලෙන් ජයකොඩි පියතුමාගේ කවිය අපි මතු පිටට අරගෙන ඒට අම්මාකාරයක අර්ථකථනයක් දෙන්නට කටයුතු යොදනවා. මම හිතන්නේ මේ කවියේ පද හතරම ගත්තහම සැබවින්ම මානව භක්තිය මානව දයාව නත්තලෙන් කොයි ආකාරයටද මතුවිය යුත්තේ කියන කාරණේ උනාසේ ඉතා පැහැදිලිව කියනවා. මොකද නත්තල කියන්නේ සතුට ප්‍රීතිය ඒ වගේම එකිනෙකා අතර තෑගි භෝග හුවමාරු කර ගැනීම වැනි ක්‍රියාකාරකම් කොතෙක්වත් සිදුවෙන කාලවකවානුවක්. දැන් එතකොට මේ කාසියක පැත්තක්. නමුත් සමහර අවස්ථාවලදී අපි දකිනවා මෙවැනි ප්‍රාර්ථනා බලාපොරොත්තු අප තුළ තිබුණත් මේ වරයන් නොමැතිව ඉතාමත්ම අසරණව මේ කාලේ අපේක්ෂාවෙන් යුතුව ජීවත් වන තවත් පිරිසක්. විශේෂයෙන්ම අපේ කුඩා දරුවන් ගැන සැලකීමේදී විශේෂයෙන්ම මේ කාලයේදී ඔවුන් බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ මනවල පුරවා ගන්නට පුළුවන් ආකාරයට සෙල්ලම් බඩු තෑගි භෝග යනාදී දේවල්. නමුත් හුඟක් අවස්ථාවල් වලදී ඒ තත්ත්වයට ඔවුන්ට පිවිසෙන්නට නොහැකිකම නිසා අසරණකම තවත් වැඩියෙන් මතුවෙනවා. ඉතින් මාසලෙන් ජයකොඩි පියතුමා ඉතාමත්ම මනහර ලෙසට සහ පැහැදිලි ආකාරයට ඒ අපට නොපෙනෙන නමුත් දුක වේදනාව රැඳී තිබෙන යම් යම් කරුණු කාරණා පැහැදිලිව කියනවා. දැන් උන්වහන්සේ කියනවා මගේ නත්තල දුගියා බත් කනදාය. දැන් අත් වශයෙන්ම නත්තලේදී අපි කෑම බීම අනුභව කිරීම වගේ දේවල් තියෙනවා. නමුත් දුගී දුප්පත් අසරණ අය ඉන්නට පුළුවන් කොතෙක්වත් ඒ අදහස ඉෂ්ට කර ගැනීම සඳහා කටයුතු කළත් එය ඉටු නොවන තැනක්. නමුත් මාසලෙන් ජයකොඩි පියතුමා කියනවා අත් වශයෙන්ම අපි නත්තල සැබවින්ම මෙන්න මෙයාකාරව දුගී අසරණ අයට පිහිට වෙන්න හවුහරණක් වන්නට පුළුවන් ආකාරයට අපිත් බෙදා හදා ගනිමු. ඒ අයගේ කුසගින්නත් අපේ කුසගින්නම ලෙසට සලකලා යම් ආකාරයකට ඔවුන්ගේ ජීවිතවලට සමීප වෙලා ඒ ජීවිත ස්පර්ශ කරන්නට කටයුතු යොදමු කියලා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මගේ නත්තල වැරහැලි නැති වනදාය. නත්තල අනිවාර්යෙන්ම අපි නත්තල ගැන කතා කිරීමේදී අර ආහාර පාන වගේම සෑම කෙනෙකුම පාහේ අලුත් ඇඳුම් ඇඳගෙන දේවස්ථානයට යනවා. ඒ වගේම තම දෙමාපියන්න මුණ ගැහෙන්නට ගිහිල්ලා ඒ ආහාර මේසේට ඉඳගන්න විටත් ඉතාමත්ම පිරිසිදුවට ලස්සනට ඇඳුම් පැළඳුම් වලින් සැරසී යෑම සාමාන්‍ය සිරිතයි. දැතට මෙයත් එක්තරා පිරිසකට අහිමි වන අහිම වුණු යථාර්ථයක් බව මාසලෙන් ජයකොඩි පියතුමා කියනවා. ඉතින් අත් වශයෙන්ම ඒ වැරහැලි තත්ත්වය අපිට නැති කරන්නට අප යම් ආකාරයක අභිලාෂයක් තියෙනවා නම් එහෙම මනාව සැරසිලා අපේ ජීවිත සරසා ගන්නට ඇයි අපිට බැරි මේ දුක වේදනාව සැබවින්ම සංවේදී වෙලා මේ නත්තල් කාලයේදීවත් යම් ආකාරයකට මේ වෙත යොමු වන්නට. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මගේ නත්තල ඔබේ දුක නැතිවනදාය. ඇත්තෙන්ම අපි නත්තලේදී සාමය සුහදතාවය සහෝදරත්වය සහජීවනය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුබ නත්තලක් කියන ඒ ප්‍රාර්ථනයෙන්ම අප තුළ තියෙන ඒ සතුට ප්‍රීතිය මේ අපි ඒ අමතන අයටත් එසේම වේවා කියන බලාපොරොත්තුවෙන් කියන්නේ. දැවතට ඒ තත්ත්වයට අපිට සම තැනකට එන්නට පුළුවන් නම් මේ නත්තල් කාලයේදී ජයකොඩි පියතුමා කියනවන් එදා තමයි සැබෑ නත්තල දීප්තිමත් ලෙස අපි දකින්න කියලා. අවසානයේ දුන්වහන්සේ කියනවා මගේ නත්තල පවපල්ලිය යනදාය. මම හිතන්නේ මුළු කථාන්තරයේම උන්වහන්සේගේ කවියේම පදනම වන්නේ එයයි. මේ නත්තලේදී අපි බලාපොරොත්තු වන්නේ පාපෙන් නිදොස් වෙලා ගවහලේ උපත ලැබූ ස්වාමින් වහන්සේගේ ජීවිතයට වඩාත් සමීපව ඒ ජීවිතය ස්පර්ශ කරගන්නට පුළුවන් ආකාරයට ගවහලට සමීපව ඒ වැඳුම් පිඳුම් නැත යොමු වන්නට. ඉතින් ජයකොඩි පියතුමා කියන්නේ අපිට පුළුවන් නම් එහෙම අපි කාටත් මේ පාපය සමග දෙවමතුරට ගිහිල්ලා
අපේ ජීවිතයට ඒ අවශ්‍ය කරන සැබෑ මඟ පෙන්වීම සහ පෝෂණය ස්වාමීන් වහන්සේගෙන් ලබන්නට ඒ තමයි නත්තලවන්නේ කියලා. එතකොට උන්වහන්සේ නත්තලේදී නත්තල් ප්‍රීතිය අහිමි වන කණ්ඩායම් කීපයක් එල්ල කරගෙන උන්වහන්සේගේ ඒ පද ඉතාමත්ම ලස්සනට ගලපලා කියනවා. අවසානයේදී ඒක උන්වහන්සේ කැටි කර පෙන්වන්නේ ඇත්තෙන්ම මේ සෑම දෙයකින්ම අපි අපේක්ෂා කරන්නට ඕන ලෞතුරාව, ඒත් එක්කම සදාතනික ජීවිත මගට යන්නට මේ නත්තලේ සිරිය, ඒත් එක්කම නත්තලේ ප්‍රීතිය, විනෝදය සෑම දෙයක්ම යොදාගත යුතු බවයි. ඒක අපි නත්තල් පණවිඩයක් හැටියටම මේ මොහොතේ භාවිතයට ගනිමු. අපි හැමෝම අපිට තියෙන රාමුවෙන් සමාජයේ දිහා බලන හැටි එකිනෙකට වෙනස්. අපේ ඇස් වලින් අපි ඒවට දෙන වර්ණ, අපි අවබෝධ කරගන්න පරිසරය, ඒ වගේ තිබෙන විශේෂතා, අපි ආවේණික විදිහට තමයි ඒවට වර්ණ යොදාගන්නේ. මර්සිලින් ජයකොඩි පියතුමා, පරිසරය දැකීමේදී මේ කොහොමද කළේ? කොයි විදිහටද එතුමා මේ සුභා සෞන්දර්ය පරිසරය දැක්කේ? මේට හොඳම උදාහරණයක් තමයි කහවන් ගොයමට රන්දිය වැහැලා කියන ගීතය. ඩාන්ස්ටන් සිල්වා මහත්මා සංගීතවත් කළ, නාලිනී රණසිංහ ගායනා කරපු මේ ගීතය ඇතුළේ තිබෙනවා අපිට කතා කරන සාහිත්‍යයක්. මහාචාර්යතුමනි, අපි ගීතය රසවිඳලා මේ ගීතය ගැන අපි චුට්ටක් කතා කරමු.
Marcelline Jayakody Vetuma, Itama Ketini Vadu Gutter, Hingura Guda Kale Gatagan Gutta Lievich, Kavi Pantia. Kavi Ekin, Nirmana Shili with Evinias in Samaji, this a Bellimeter, Apitagandati and Hondamudar Nakil Matathi in the Macharatuman. Mangadan Mini Rava Mitchell Lassanagila Mandarati Miss Indu. Itarang sound the Etrama, then we. ජගත් සෞන්දර්ය වර්ණනා කිරීම කොළඹ යුගයේ කවීන්ගේ පොදු ලක්ෂණයක්. ඒ කියන්නේ මීමන ප්‍රේමතිලක ගත්තත්, අල්විස් පෙරේරා ගත්තත්, සාගර පරන්සරේ ගත්තත්, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ දක්වාම ඒ අය මේ ජගත් සෞන්දර්යෙන් මත් වෙච්ච කවීන් කොටසක්. ඒ ලකුණම තමයි මේ අපි ජයගොඩ පියතුමාගේ කවිය දකින්නේ. නමුත් එතුමාට තිබිච්ච වාසිය තමයි දැන් මීමනවත්, අල්විස් පෙරේරාවත් ගීත ලිව්වේ නැහෙනේ කවි පමණයි. ඔව්. දැන් මුන්වහන්සේගේ කවිය සංගීතයෙන්ුත් උපමට්ටම් වෙලා අතිශය චමත්කාරයක් මවනවා. දැන් මම හිතන්නේ සබාදහමෙන් ගත්ත ප්‍රයෝජන අපි අපි කලින් අර රේඛාව ගැන කිව්ව රේඛාව සින්දු ගැන දරුණැල විල්ලකදී සීගිරි ලන්තකගේ මල් වට්ටියලා පොඩි පුතු නලවන්නා කියලා කිව්වාම ලංකාවේ ඉපදිච්ච අම්මා කෙනෙකුට තමන්ගේ දරුවෙකුට දෙන්න පුළුවන් සුවයක් තියනවාද ඊට වඩා සීගිරි ලන්දකගේ මල් වට්ටියකට දාලා නලවනවා නම් දරුවෙක්ව ඒ දරුවා කොහොම නැලවේද ඊළඟට සිරිපා දෙට යන සමනල තටු මත පොඩි පුතා දැන් කොහොමත් සමනල තටු කියන්නේ ඊටාම සුමුදු දෙයක් ඒ සුමුදු බවට පූජනීයත්වයක් එකතු කරනවා සිරිපා දෙට යන සමනල තටු මත පොඩි පුතු නලවන්නා කියලා මේ වගේ දැන් අපි අද රොනට වදින්න බිංගෝ බයි කියන එකේ කියන ගීතේ ජේසු දෙවියනේ කියන කොටස අයින් කළොත් තනිකරම సౌందర్యාත්මක පදමාලාවක් ඒක ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් ජේසු ස්වාමීන් වහන්සේ පමණක් නෙවෙයි ඒක නිසා නෙළුම් පිපිලා පෙතේ විසිරීලා ජලය සුවඳ වෙන්න මමත් මලක් නම් ඔබ ළඟ හරවි ඒ කියන්නේ මේ මේ හැම දෙයක්ම සබාදහමේ තිබෙන සුන්දරත්වය කැටි කරගත්ත කියලා මම හිතන්නේ සබාදහමෙන් තොර සබාදහම් වැනුමකින් තොර එකම ගීතයක්වත් මම හිතන්නේ ජයගොඩ පියතුම ලියලා නැහැ කියලා මම හිතන්නේ මාචාර්යතුමා කිව්ව කාරණාවට අපිට පුළුවන් උද්දෘතයක් සපයන්න 1956 මර්සලින් ජයගොඩ පියතුමා මේ සටහන් කළා තිබෙන්නේ රේඛාව චිත්‍රපට ගී ලියනකොට රේඛාවට නැලවිලි ගීයක් ලියන්න කී හැටියේ අදහස් සොයන්නට පිට ගියේ නැහැ. මගේ මේසේ උඩ තිබුණා සීගිරි සිතුවම් තුනක්. මට හිතුණා පුතාව මේ මල් වට්ටියක තමා නලවන්න. නැලෙව්වා. ජනෙලෙන් බලනකොට සමනල්ලු රාසියක් අව්වේ බැලේ නැටුමකට පුරුදු වෙනවා. සිරිපාදට යන සමනල තටු මත කියා ඉන්පසු ලියුණා. අපට උමනාදී අපේ අත ළඟ තිබෙනවා. නොපෙනීමයි දොස. කවියෙක් දකින්න විදිය. අපි ආවනේ. ඇත්තටම දැන් අර මම දන්නේ මහාචාර්යතුමාට එහෙම අත්දැකීමක් තියෙනවා කියලා මේ ජයගොඩ පියතුමා දැන් කිසියම් කාරණාවක් ගීතයක් ලියන්න ඕන වුණාම මේක ප්‍රෑන් ඉන්දෙන් හොඳ ගීයක් ලියවේවා කියලා හිතාගෙන හෙට උදේ නැගිටිනකොට හොඳ අදහසක් පහළ වේවා ඒ ගීතය අදාළ ගීතය ලියා ගන්න කියලා එහෙම ප්‍රාර්ථනාවක් ඇතුව තමයි නින්දට ගිහින් තියෙන්නේ කියන කොච්චර බැඳීමක් තියෙනවද කියනවා නම් ගීතයට සහ කවියට ඒ කිසියම් කාරණාවක් සඳහා ගීතයක් අවශ්‍ය වූ තැනදී එහෙම ප්‍රාර්ථනාකුත් එක තමයි වෙන්නේ. ඇත්තට විශේෂයෙන් ප්‍රාර්ථනා කරලා තියෙන්නේ ඔය කිතු බැතිගීවරදී තමයි ප්‍රාර්ථනා කරලා තියෙන්නේ තමන්ගේ ජේසුස් වහන්සේ පිළිබඳව ඒ වටාව පිටාව පිළිබඳව එහෙම හොඳ ගීත ලියවා කියන ප්‍රාර්ථනාවකින් තමයි නින්දට ගිහින් තියෙන්නේ. එහෙම ගිහිල්ලා මහරය නැගිලා ලියපු සින්දුත් තියෙනවා. තියෙනවා. ඒ වගේ අර ඒ තුලම ජීවත් වෙ දැන් අර අපේ මේ බෙලිජෝ පීතුමා කිව්වේ අර අර මේ නත්තල ගැන කියපු ගීතෙත් ඇත්තටම ඒකේ දැන් අර ඒකේ අර්ථය ගත්තන් එහෙම වුණාට දැන් සාස්ත්‍රවරු බලාපොරොත්තු වෙච්ච දෙයම තමයි ඒ කියන්නේ කිසුසුහන්සේ බලාපොරොත්තු වුණා නම් දෙයක් අසල්ලාසියාට ප්‍රේම කරපල්ලා කියන එකේ වුණත් අදහස් වෙන්නේ ඒකයි ඒ ඒ ඒ සාස්ත්‍රවරු කියපේ දැන් අද ඇත්තටම වෙන්නේ සාස්ත්‍රවරු කියපේ නෙවෙයි දාද නත්තල කියලා කියන්නේ කලාව පෝෂණය වෙන්නේවත් දයාව කරුණා පෝෂණය වෙන එකක්වත් නේක වාණිජ මට්ටමට ගිහින් තියෙනවා පියදුමල දන්නෙත් නෑ අපි දන්නෙත් නෑ කවුරු දන්නෙත් නෑ ඒව නවත්තන්නේ එක් දේවලුත් නෙවෙයි ලෝකේ පුරාම නත්තල දකිනවා වාණිජ මට්ටමකින් දැන් නමුත්
ශාස්ත්‍රවරු හැම ආගමකම බලාපොරොත්තු වෙන කාරණාව ඕක නෙවෙයි. ඒ බලාපොරොත්තු වෙච්ච කාරණාව තමයි කියන්නේ වැළැහැරෙන ලෝකයක්. කුසගින්න නැති ලෝකයක්. සන්තෝෂ සතුටින් පිරිමුහුණු තියෙන ලෝකයක්. තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම බලාපොරොත්තු තමයි මේ නත්තල අර්ථවත් වෙන්නේ සබෑවක් වෙන්නේ එහෙම ඒ අර්ථයෙන්. එහෙම ගත්තම අර ජයකොඩි පියතුමාර තිබුණා අර ඒ වගේ මානව අනුකම්පාවෙන් පිරිච්ච අනිත් එක ඒ තමන් අදහන ආගමේ ශාස්ත්‍රවරයා හිතන දේ මොකද්ද? ඒ ශාස්ත්‍රවරයා අපට කරන්න කියලා තියෙන්නේ මොකද්ද? අපි ශාස්ත්‍රවරයා අපෙන් බලා ශ්‍රාවක හැලපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? කියන කරුණු කාරණා සම්බන්ධවත් එතුමා අවධානය යොමු කරලා තමයි ඔය නිර්මාණ රාශිය කරලා තියෙන්නේ. අපි හැමෝටම තව කාරණාවක් තියෙනවා මේ පවපල්ලි ජනදාව වගේම නත්තල් ප්‍රාර්ථනාවක් මඩබිම මල්බිම කරවන ගොවියට මල් පූජා වේවා දිනට වරක්වත් ලිපමොලවන්නට පැලට කලක් වේවා ඒකත් නත්තල් ප්‍රාර්ථනාවක් ඒ නත්තල් ප්‍රාර්ථනාවෙන් කියන්නේ එක දවසකට වරක්වත් ලිප ඒ කියන්නේ නොකා නොබී ඉන්න මනුස්සයට එක දවසක් කර ලිපමොලවන්නට දවසක් වෙනවා නම් නත්තල් දවස ඒක තමයි නත්තල කියන්නේ හේතු වාසනා වේවා කියන කාරණා. ඒතර මේ ප්‍රගතිශීලී අදහස මම හිතනවා අපේ ස්වාමින් වහන්සේ තමන්ගේ ගීත ඇතුලේ හුඟක් එකතු කරලා තිබෙනවා. ඒ වගේම අනිවාර්යෙන්ම මට දැන් මෙතන මේ ගැළපීම පිළිබඳ කතා කිරීමේදී ඉතින් මේ හැම අවස්ථාවකදීම මතු කරන මේ ලක්ෂණ රටක ජීවත් වෙන මිනිස්සුන්ගේ දෘෂ්ටිය යම් ආකාරයක උපදැමීම පිණිස හුඟක් වැදගත් වෙනවා. ඒකට දැස් සැරලා පරිසරය දිහා සමාජය දිහා බලන්න පුරුදු වෙන කාරණා හැටියට හඳුනා ගන්න පුළුවන්. හරි. අපි දැන් යමු රේඛාව චිත්‍රපටයේ ගීතමය කණ්ඩායක් නරඹන්න. මම හිතනවා මේ අතීතයෙන් එන සුළඟ හුඟක් වැදගත් මේ කාරණාවන් එක්ක ඔබව එකතු කරන්න. තරංග අපූර්වත්වයක් මේ ගී ඇතුලේ එකතු කරනවාද රේඛාවේ අඩංගු වෙලා තිබුණු සියලු ගී රචනා කිරීමේ ගෞරවය මර්සිලින් ජයකොඩි පියතුමාට ලැබෙනවා. ඒ වගේම මර්සිලින් ජයකොඩි පියතුමා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාවේ ගීත ලියන්න පෙළඹවීම පිටපස්සේ සුනිල් සාන්තවිනුත් සිටිනව නේද මාචාර්යතුමනි? ඒ සුසංයෝගය තමයි මම හිතන්නේ මේ පළදරුවේ. මොකද මම හිතන්නේ ජයකොඩි පියතුමා සම්බන්ධ වෙන්නේ මේ දෙන්න එකට සම්බන්ධ වෙන්නේ ලෙස්ට ජේම්ස් පීරිස් කොන්දේසියක් විදිහට එනවා. කොන්දේසියක් විදිහට එනවා. මම ලියනවා නම් මෙයා සංගීතය කරන්න එයා සංගීත කරනවා ජයකොඩි පියතුමා ලියන්න ඕනේ. ඔව්. ඒ සුසංයෝගය තමයි මම හිතන්නේ ඒක දරදුනා නම් එක තැනක. ඒ කියන්නේ සුනිල් ශාන්තයන් ඉතුරු වෙලා ජයකොඩි පියතුමා ගිලිහිලා ගියා නම් එහෙම නැත්නම් ජයකොඩි පියතුමා ගිලිහිලා සුනිල් ශාන්තගේ තනුන් නැතුව ගියා නම් මම හිතන්නේ මේ ගීත බිහි වෙන්නේ නැහැ. සිංහල බෞද්ධ ගැමි ළඳ සිංහල සංස්කෘතියේ සුන්දරම කාන්තාව ඇය මේ ගීතය ඇතුලේ සමාන කරන්නේ සීගිරි ළඳකට මොනතරම් රම්‍යද අපි මේ ගීතය හමු.
කුරුසේ සල්සුවඳ මාසලින් ජයකොඩි පියතුමා පිළිබඳ අපි මතක ආවර්ජනය කී දෙන්නේ උන්වහන්සේගේ සාහිත්‍යමය ප්‍රබෝධයන් පිළිබඳ අපි යම් ආකාරයක විමර්ශනාත්මක විග්‍රහයක යෙදෙන්නේ මෑත පරම්පරාව වෙනුවෙන් විශේෂයෙන්ම කිතුණු ගී සාහිත්‍ය පිළිබඳ මහාචාර්ය සුනිලාරත්නයන් ලියුණු කෘති තියෙනවා ඒ වගේම මේ මොහොතේ සටහන් කරන්න ඕනේ අපේ බෙනඩික් ජෝසප් පියතුමා විශේෂයෙන්ම දේශීය නත්තල් ගීතවලින් මතුවන ජයකොඩි පිය සලකුණ පිළිබඳ සුවිශේෂී සටහනක් කෘතියක් විදිහට එකතු කරලා තියෙනවා මොසෙස් පියතුමා ගැනත් ඔබතුමා හැමම කෘතියක් එකතු කරලා තියෙනවා මගෙන් අපි කතා කළ යුතු මාතෘකාව වෙනවා අනාගතයේ දවසක මේ කෘතියේ අපි අපිට ඇත්තරම අපි මෙතෙක් නොදගෙන හිටපු කාරණාවක් තියෙනවා මේ ඥානාර්ථ ප්‍රදීපයේ පුවත්පත සාහිත්‍යමය පුවත්පතක් විදිහට දිනු කරපු ආකාරයත් විශේෂයෙන්ම මර්සිලින් ජයකොඩිතුමා තීරු ලිපි රචකයෙක් කියන කාරණාව ඔව් ඇත්තසෙන්ම මා කියන්නට ඕන මාසලින් ජයකොඩි පියතුමා කොතනද ඉන්නේ එතන නිර්මාණශීලී යමක් අනිවාර්යයෙන්ම සිදු වෙනවා අපිට නුහුරු නුපුරුදු යම් යම් කරුණු කාරණා උන්වහන්සේ මනාව ඉදිරිපත් කරලා ඒ තුලින් යම් sannivedanayak කරන්නට කටයුතු යොදනවා උන්වහන්සේ ඥානසපදීපේ පුවත්පතේ කතුරුත්වයේ දරුවා නමුත් උන්වහන්සේට වැඩි කලක් ඒ දේ කරගන්නට නොහැකි වුණා නමුත් ඒ වැඩ කටයුතු කළ කෙටි කාලය තුලදී වුවත් වඩාත් නිර්මාණශීලීව ජනතාව වෙතට වඩාත් ලංවන්නට පුළුවන් ආකාරයේ ක්‍රමවේදයන් උන්වහන්සේ යෙදුවා කවි සංකල්පනා එතකොට විවිධාකාරයේ ලිපි ලේඛන ඒ අතරට තමයි මේ තීරු ලිපිත් අතවසෙන්ම එක්කසුවන්නේ උන්වහන්සේගේ තිබුණා හැකියාවක් ඉතාමත්ම දෙපැත්ත කැපෙන කතාවලින් යම් ආකාරයක පණිවිඩයක් දෙන්නට ඒක ගාක්ම ජනප්‍රිය වුණා ඒ කාලේදී අනිතක උන්වහන්සේ ගන්නෙත් ඔය මැඩියා කබරගොයා වන්න ඕවගේ චරිත අරගෙන ඒ තුලින් සමාජයට යම් ආකාරයක පණිවිඩයක් දෙන්නට උන්වහන්සේ ඒ තීරු ලිපිය යොදාගත්ත ඥානත් ප්‍රදීපේ. ඉතින් ඒ හේතු කොටගෙන ඥානත් ප්‍රදීපේ තවත් කියවන්නන් පිරිසකගේ අවධානයට යොමුනා පමණක් නෙවෙයි ජනතාව තුළ අර ඥානත් ප්‍රදීපේ ගැන තිබුණු මතිමතාන්තරත් එක්තරා විදිහක පුළුල් තලයකට තල්ලු වී යන්නට එය හේතු වුණා. ඉතින් අපිත් යම් යම් ආකාරයේ දේවල් ඥානත් ප්‍රදීපේ කටයුතු කරද්දී අමුණන්නට උත්සාහ කළා. ඉතින් ඒ සෑම දෙයකදීම අපි මාසලින් ජයකොඩි පියතුමාලාගේ ඒ දක්ෂතාවයන් හැම අවස්ථාවකදීම භාවිත කළා. ඒ වගේම කියන්නට ඕනා ඉන් පස්සේ ආපු විවිධ කතෘවරුණුත් පියතුමල්ලා ඒත් එක්කම ගිහි අය ඉමහත් ජ්වලිත භාවයකින් සහ ඕනෑකමකින් යුතුව ඥානත් ප්‍රදීපේ හුදෙක් කිතුනුවන්ගේම පුවත්පතකට වඩා ජාතික පුවත්පතක මට්ටමට ගෙනෙන්නට පුරුල් ක්ෂේත්‍රයකට පිවිසෙමින් කටයුතු කරපු බවත් අපි මෙතනදි කියන්නට ඕන. ඉතින් අද පවා මං හිතන්නේ ඒ ආරම්භ කරපු ගමන සවිමත්ව සහ සාධාරණව ක්‍රියාත්මක වෙන බව අපිට කියන්නට පුළුවන්. ඇත්තරම මේ පියතුමා එහෙම සටහන් කරනවා මම බැලුවේ මේ කතුවේකී වලින් කොහොමද මේ තීරු ලිපි වලින් කොතරින්ද ගන්න කියන කාරණාව එක තැනක් තියෙනවා මේ මම මේ කිය යුතු කොයිතරම් දුරට සරලද කියන කාරණාව මතු කරන්න මේ 50 වසර පිරීම මර්සිලින් ජයකොඩි පියතුමා පිළිබඳ උන්වහන්සේ තමන්ගේ තීරු ලිපියේ මේ පිළිබඳ සටහනක් එකතු කරනවා ලියතොත් ඉස්සර වෙලා මම ලියන්නේ දැන් මට අවුරුදු 50ක් පිරීලා කියා මේ ජීවිතයට කැප කරලා එයින් නතර කරන්නේ මම දන්නවා මාව බැලුම් බෝලයක් වගේ පුම්බල තියයි මා අලිහිලා කළා කොටි ඇල්ලුවා හඳට ගියා ඒවනම් අදහන්න එපා මෙන්න ඇත්ත මේ කාලේ ඇතුළතදී මම ගඟට ඉනි කැපුවා දැල් වලින් හුලම් බැන්දා හිල් කූඩෙන් වතුර ඇද්දා ගොඩ ඉඳගෙන උරු පෙරළුවා රැවුල ගිනි ගත් අයගෙන් සුරුට්ටු පත්තු කළා වක්කඩේ හකුරු හැංගුවා බීරි අලින්ට හක් පිම්බා ඇත්ත කියලා නරක මිනිහා වුණා බොරු කියලා හොඳ මිනිහා වුණා කිරිගොටුවල මී පැණි ඇහුරුවා ගැරණින්ට මැතුරුවා හොරාගේ අම්මගෙන් පේන ඇහුවා බෙලි කටුවකින් මූද හිස් කළා ආහසේ මාලිගා තැනුවා කොටිවල්ගේ අල්ලගෙන හිටියා තවමත් එහෙමමයි මේ කාලය තුල මා දුටු දේ බොහොමයි ඉටි පහන් තෙල් පහන් වුණා තෙල් පහන් විදුලි පහන් වුණා එක බස බාබෙල් බසක් වුණා කාන්තාවන් හිසගන රෙද්දෙන් වැසුවා හිල් රෙද්දෙන් වැසුවා වැස්මක් නැතුවම ගියා තරුණීන් රෙදි ඇඳා සරොන් ඇඳා කලිසං ඇඳා බරව කලිසං ඇඳා තරුණියන් රෙදි හැට්ට ඇඳා ගවුන් ඇඳා කලිසං ඇඳා ජනයා රා බිව්වා අරක්කු බිව්වා කසිප්පු බිව්වා
මේ ආදි වශයෙන් බරබාගේ බයිසිකල් වුණා. බයිසිකල් කාර් වුණා. කාර් ගුවන් යානා වුණා. පොළව උඩ ගිය අය පොළව උඩින් ගියා. වතුර උඩ ගිය අය වතුර යටින් ගියා. ඉතින් ඇති නේද? මොනතරම් සමාජ විමර්ශනයක් කරනවද මේක එක තීරු ලිපිය ඇතුලේ. මාචාර්යතුමනි ඇත්තටම කොහොමද ඇගීමක් සිද්ධ වුණේ මර්සලින් ජයකොඩි පියතුමා පිළිබඳ? එතුමාගේ ගී පිළිබඳ. අපි හුඟක් දේවල් කතා කරා මම හිතන දැනටත් මට හිතන අපිට කතා කරන්න බැරි වෙච්ච දෙයක් තමයි ජයකොඩි පියනම්ම නැමැති සංගීතඥයා කියන එක. මම හිතන්නේ ජයකොඩි පියතුමා තමන්ගේ ගීත පදමාලාවලට තමන්ගේම තනු නිර්මාණය කර නොගත්තා නම් මම හිතන්නේ මේ ජනප්‍රියත්වය මේ ගීතිකාවලට ලැබෙන්නේ නැහැ කියලා. මොකද උන්වහන්සේ ශාන්ති නිකේතනයේ ඒ වයලීන තමයි හැදෑරුවේ. නමුත් මට 930 ගණන්වල හෝ 20 ගණන්වල භක්ති ප්‍රබෝධනයේ සංග්‍රහවල හම්බෙලා තියෙනවා බටහිර සංගීතයේ සිංහලෙන් උගන්වන්න ගත්ත උත්සාහය. එහෙනම් කලාප කීපයක අන්තිමට නවතිනවා. ඒ කියන්නේ ඒක කරන්න ලැබෙන්නේ නැහැ. මොකද සිංහල වචන නැහැ. බටහිර සංගීතයේ පිළිබඳ බොහෝ සෛද්ධාන්තික වචනවලට සිංහල වචන හදන්න උත්සාහ කරනවා ජයකොඩි පියනම. නමුත් ඒක අසාර්ථක කරනවා. ඒක නිසා පාඩම් තුනකින් ඉඳලා මේ පාඩම අපුගෙනන හදන්නේ. ඉතින් ඒකෙන් මට තේරුණා උන්වහන්සේ කුමාර බටහිර සංගීතයත් එකෝ මේ දේවස්ථානයේ ඇතුලේ ඉගෙනගත්ත දේ වෙන්නේ නැති පෙරදිග සංගීතය හැදෑරුවා ශාන්තිනිකේතනේ. ශාන්තිනිකේතනේ කියන්නේ ආනන්ද සමරකෝන් සංගීතය ඉගෙනගත්ත, සුනිල් ශාන්ත සංගීතය ඉගෙනගත්ත ආයතනය. ඉතින් මම බඳු ආයතනයකින් ජයකොඩි පියතුමා ලොකු ආභාසයක් ලබන්න ඇති. ඒ ආභාසය ඒ වගේම ඒ ලබාගත් සංගීත දැනුම නිර්මාණශීලීව භාවිත කරපු ආකාරය තමයි අපි මේ දකින්නේ 934 රොණටවදින බිඟුබයි කියන ගීතය. ඒ කියන්නේ අවුරුදු කොච්චර පරණද. නමුත් ඒක තවමත් අපිට අලුත් වගේ ඇහෙනවා. ඒ වචන නිසා සහ ඒ ගී තනුව නිසා. ඒ වගේම සපිරි සෑම අසිරි සෝම කියන ගීතයත් 934. තාමත් අපි ඒක අලුත් ගීතයක් ඇත්ත අහන. ඒ වගේම නෙළුම් පිපිලා පෙති විසිරිලා මේ ඔක්කොම තනු සීන් වලින් ලොව පිපිදෙනවා. ඉඳලා හිටලා මම හිතන්නේ සයිලන්ට් නයිට් කියන එකට ඒ තනුවට සිංහල වචන හේදුවන් නිසසලේ මිහිරි රැය කියලා. නමුත් ඉතාම අඩුවෙන් තමයි වෙනත් තනුවලට බටහිර තනුවලට උන්වහන්සේ වචන හේදුවේ. අනිත් සියල්ලම උන්වහන්සේගේ තනු. ඒ තනුවල තියෙන මිහිරියාවත් එක තමයි මම හිතන්නේ ඒ ගීත ජනප්‍රිය වුණේ. ඒ කියන්නේ වචනවලට භාවාත්ම අර්ථ දෙන්න අවශ්‍ය කරන අර සංඛ්‍යාතය උන්වහන්සේ ගොඩනගාගෙන තියෙන. දැන් මහාචාර්යතුමා සඳහන් කළේ තනු නිර්මාණයන් සහ සංගීතය පිළිබඳවනේ. කලකට ඉහතදී ජීවමාන ජයකොඩි පියතුමා සාහිත්‍ය පිළිබඳ කතා කරලා තිබුණා. මං පුංචි කාලේ හිටම සිංහල සාහිත්‍යයට හිත ගිය කෙනෙක්. අපේ ගෙදර නිතරම වාගේ ඔය කුස ජාතක කියන පොත කියවලා hina වුණා පුළුවන් තරම. ඔයාද ඒ කාලේ තිබුණ පොත්. මොකද සිනමාවක් තිබුණු කාලයක් නෙමෙයි. ඒ කාලේ ඉතින් ගෙදර තමයි ඔක්කොම තිබුණේ. ඒ හින්දා ඔය කතන්දර කිය කිය අපි hina වුණාම සාමාන්‍යයෙන් මගේ හිත ගියා සාහිත්‍යයටත් කවියටත්. මොකද මම පියා කොච්චරවත් වේදවරයෙක් හින්දා බේත් දීලා තියෙන කවි. නෝක කියෝ කියෝ කටපාඩම් කරන මාත් ඉතින් ඔය ගාගනේ පස්සෙන් කියවුණා. එහෙමයි මට කවියද ටිකක් හිත ගියේ. ඉතින් ඔය ආදෙන් කොහොම වුණත් සිංහලට මගේ හිත ගිහිල්ලා තිබුණා පටන් ගමේදීත්. නමුත් ඉතින් කොලෙජයට ස්කෝලෙට ආවයින් පස්සේ මොනවා වුණත් ඉතින් අනිත් පැත්තට හැරුණා. පියතුමනි මම හිතන්නේ මේ 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 සංලක්ෂණය තමයි වඩා වැදගත්. මම හිතන්නේ මෙතනදී ජයකොඩි පියතුමාට ලොකු වාසියක් තිබෙනවා. උන්වහන්සේ ලතින් ගීත ක්‍රමය ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඒ කියන්නේ සභාවේ නිල සංගීතය හැටියට ග්‍රෙගෝරියන් චාන් කියන ඒ සංගීත ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. ඒ ගීතවල තිබුණු ලතින්
පදපේල වෙනුවට අපේ අයර් මාසල් ඥාගුඩි පියතුමත් ඒක කිව්වා සිංහල වචන අමුණලා ඒ ගීත ඒ ආකාරයෙන් ගායනා කරන්න පටන් ගත්තා. නමුත් එයින් බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල ඒතරම්ම සාර්ථකුනේ නැහැ. ඉතින් මෙන්න මේ යන ගමනේදී තමයි තවත් අපි අමතක නොකළ යුතු කෙනෙක් ඉන්නවා එඩ්මන් පීරිස් රදගුරුතුමා. සංගීතය ගැන ඉතිහාසය ගැන සභා ඉතිහාසය ගැන හොඳ දැනුමක් තියෙන රදගුරුතුමෙක්. උන්වහන්සේගේ දායකත්වයත් මෙතනදී අපිට එක්තරා තැනකදී දකින්නට ලැබෙනවා. ඒත් එක්කම මාසලෙන් ජාකඩු පියතුමා මෝසසි පෙරේරත් අපි මෙතනදී ඇත්ත වශයෙන්ම විශේෂයෙන්ම මතක් කරන්නට ඕන. ඒ පියතුමා හෙළහවුලේ ස්ථිරසාර සමාජික කැහැටියට සම්බන්ධ වෙලා එයින් ලබාපු ඒ පන්නරය ඉතාමත්ම සමත් ලෙස තම ගීතකාරයල්ලත් එක්ක යොදාගෙන තියෙනවා. ඒ ශාන්තයන්ගේ තමුත් එක්ක ඒක තවත් වාසියක් වෙන සිනහසන්ත. අපිට පුළුවන් උදාහරණ කොට මේ කියන කාරණා සපත කරන්න. මේ දේසු රජානනී කියන ගීතය ඇතුලේ මේ කියන ලක්ෂණයන් සියල්ලමගෙම එකමුතුව තියෙනවා කියලා මා විශ්වාස කරනවා. අපි ගායමු. මනෝජ් ජානනී ඔබ වටලා බාල සමාජය පෙම්වඩලා සාදු දිදි සිදි අද පොදලා පාදසිපා සැරසීම දෙමු මර්සෙලින් ජයකොඩි පියතුමාගේ ගී නිර්මාණයන් පසුපස හඹාගෙන යනකොට මේ ගී නිර්මාණයන් දරාගෙන සිටින්නේ මර්සෙලින් ජයකොඩි පියතුමා කියන කවියා. මේ කවිය කොහෙටද කණු ගහලා තියෙන්නේ? එකක් සිංහල සංස්කෘතිය, ඊළඟට බෞද්ධ හැටියාව, ඒකම පෞල් පසුබිම සහ සමාජය ඔස්සේ ගොඩනැගුණු විවිධ ස්තරයන්. මේවා පිළිබඳ ඉතාම සමීප රූප දකින්න මම හිතන අපේ හැමදෙරුනේ පියතුමා උත්සාහ කරලා තියෙනවා. ඇතන පන්සල පිරිවෙන කහ සිවුර මිදු මහරහතන් වහන්සේගේ ලංකා ගමනෙන් පස්සේ භික්ෂුන් වහන්සේලාගේ උරුමය ඊට පස්සේ රට ජාති ආගම් පිළිබඳව එතුමා තුර දිවිච්ච හැඟීම විශිෂ්ට හැඟීම මෙන්න මේ කවියෙන් මම ආසයි මේ කවියට මගේ පොතෙත් මම මේ කවිය දාලා තියෙන එතුමා අනුස්මරණය වෙන්න. පන්සලටයි පෙර පරපුර අකුරු ගියේ සිවුරෙන් අපේ රට රැකුණා අඳුරු පැයි. ඒ කියන්නේ අන්ධකාර කාලවලදී අපහෙල ගතිය වැඩුණේ පන්සලෙහි පියේ
අදවන තුරුම සිවුරේ පඬු ගතිය තියේ කියලා මේ සිවුරේ පඬු පදිය ගැන මහාචාර්යතුමා නිතරම කතා කරන එකක්. අදවන තුරුම සිවුරේ පඬු ගතිය තියේ කියලා එතුමා කිව්වා පන්සල ගැන පිරිවෙන ගැන එයින් රටේ වෙච්ච සේවය ගැන රටේ අන්ධකාර කාලවකවානුවලදී පන්සල විසින් භික්ෂුන් වහන්සේලා රට බේරාගත්තු ආකාරය පිළිබඳ මේ මහා විශාල ඉතිහාස කතාවක් මේ පද හතරෙන් එතුමා ගොනු කරනවා. ඒ පිළිබඳව එතුමා තුළ තියෙන අවංක අව්‍යාජ හැඟීමත් එක්කම කියනවා. ඒ වගේ රට ගැන විතරක් නෙවෙයි අපේ බෞද්ධ සංස්කෘතිය ගැන දේශනාවල් ගැන තමන්ගේ ආගම පිළිබඳව තමන්ගේ රට ගැන සෝභා දහම ගැන මේ හැම දෙයක් පිළිබඳව ඉතාමත්ම චමත්කාර ජනක හිතපු පූජකතුමෙක්. ඊට අමතරව අර භික්ෂුන් වහන්සේලාට පූජකවරුන්ට හිමි න්‍යායක් තියෙන මේ අල්පේච්ඡතාවය කියන එක අපිස් බව. ඉතින් මේ අල්පේච්ඡතාවය ඉතාම ඉහලින් රැකපු කෙනෙක් හරි හම්බ කරගත්තු කිරි දෙයක් නැහැ. මං එතුමාගේ කාමරයට ගිහින් තියෙනවා අර තිබිගස්සයායි සීනි පොඩ්ඩක් එතකොට තේකොළ පොඩ්ඩක් තේජාවක් කරනවා හරි ඒ වගේ උපකරණයක් නිසා වෙන ලොකු බහුභාණ්ඩික කියලා අපි කියන්නේ බහුභාණ්ඩික පිළිවෙත් තිබුණ නැහැ එතුමා ළඟ. බොහොම අල්පේච්ච ජීවිතයක් ගත කළා. ඇත්තටම පිරිපුන් මිනිහෙකුගේ ස්වභාවය තමයි ඒක. ඒ මිනිස්සේ ආධ්‍යාත්මික වශයෙන් පරිපූර්ණ වෙන්න වෙන්න මේ වටපිටාව තියෙන භෞතික දේවල් වලින් ඈත් වෙනවා. ඒව ඈත් කරනවා. එහෙම නැත්නම් නැති බැරි මිනිසුන්ට දීලා ඒක ඉවරයක් කරනවා. මම අහලා තියෙන අපේ ආමතුරුනේ 15ක පොයදාට දානේ අරගෙන අපේ ස්වාමින් වහන්සේලා එනවා කියලා වෙලා පියතුමා මුණ ගැහේ. ඒක සම්පූර්ණ ඇත්ත කතන්දරයක්. මම එහෙන් දැකලා තියෙනවා. ඒ කියන්නේ 15ක දවසට බෞද්ධ බැතිමතුන් එනවා දානේ අරගෙන මේ ජයකොඩි පියතුමාට. ජයකොඩි පියතුමා යනවා බෞද්ධ පාමේ අපේ පන්සල්වල පිරිවෙන්වල ප්‍රධාන අමුත්තර යනවා ජයකොඩි පියතුමා. මම දැකලා තියෙනවා මහාචාර්යතුමා වයෝවෘද්ධ කාලේ ඡායාරූපවල මේ අපේ නායක ස්වාමීන් වහන්සේලා දෙනමත් තමයි දෙපැත්තෙන් වාතු කරගෙන අපේ පියතුමාව රැගෙන එන්නේ. ඡායාරූපේ මොන තරම් වටිනාකමක් තියෙනවද? දෙවිගාවට ගොඩ කරන්නේ සංඝයා වහන්සේ දෙනමක්. ඒ වගේම නත්තල් දවසට ඔය මේ සෝභිත හාමුදුරුවෝ ඇතුළ තවත් කීප දෙනෙක්ම දානය අරගෙන ගිහිල්ලා පියතුමා සමග වළඳන සිරිතකුත් තිබුණා. ඇත්තටම මම හිතන්නේ මේ සාමයික සාමග්‍රිය ගත්තොත් එහෙම මේකේ ඉතාම සුන්දරම පරමාදර්ශී සංකේතය තමයි ජයකොඩි පියතුමා. ඒ කියන්නේ මේ බෞද්ධ කතෝලික කියන දෙපාර්ශ්වය අතර මේ සුසංයෝගය ඇති කරපු විශිෂ්ටතමය කියලා මම හිතන්නේ. ඒක විතරක් නෙමෙයි මම අර ඉස්සෙල්ලත් කියන්න හදුවා ඔය නත්තල ගැන තියෙච්ච අදහස්. ඒ කියන්නේ නත්තල පිළිබඳව කතෝලික ජනයා කතෝලික ශාසනය තුළ තිබිච්ච අදහස් පවා වෙනස් කරන්නට අර කලින් ජෝසප් බෙන්ඩු පියතුමා විග්‍රහ කරලා පෙන්නපු නත්තල පිළිබඳ කවිය අපි මේ ක්‍රිස්තියානිකාරයේ නොවන අපිට පේනවා මේ පෙනිපෙනි වෙනස් වෙනවා නත්තල පිළිබඳව තියෙන ආකල්ප. මට හිතෙනවා ඒ වෙනස් වීමට මේ කවියේ තියෙන පද හතර සෑහෙන බලපෑවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේ තමයි මේ ආගම් දෙක අතර තිබෙන අන්‍යෝන්‍ය සහයෝගය ඇති කිරීමටත් මම හිතන්නේ පරම සංකේතය බවට පත් වුණා කියලා ජයකොඩි පියතුමා. ඒ සංකේත උත්සවයේ මොනතරම් මිත්‍රකමක් මොනතරම් සංගමයක් මේ වශයෙන් ඇති වෙලා තියෙනවද? දැන් අර අපේ හාමුදුරුව කිව්ව කවි පෙළ පටන් ගන්නේ පන්සල කියන කවි පෙළේ පළවෙනි කවිය තමයි ඔබ වහන්සේ කිව්වේ. ඒ අවසාන කවියෙන් අපි ප්‍රවිෂ්ඨයේ ගමු ඊළඟ ගීතයට යන්න. නොමිලේ ලැබෙයි සැම හොඳ දේ සැමදාම, අවුවයි වැසි සුළඟයි ඈ සැමදේම, මේවා නැතිව ජීවත් වුණු බැරිසේම, පන්සල නැතිව සිරිලක නෑ ඉඳුරාම. ඔන්න උන්වහන්සේ රචනා කරලා තියෙනදී අපි යන් රේඛාවට. රේඛාවේ වෙසක් කැකුළු අතුවග සිට බලාගෙන සිටිනවා මේ වැඩසටහනේ ගැහෙන්නේ කොතනද කියලා. Thank you.
මර්සෙලින් ජයකොඩි පේසමානන්ගේ මෙහෙවර පිළිබඳ අපි කතා කරමින් සිටියේ. ඔබ දන්නවද රැමෝන් මැග්සේසේ සම්මානය ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හමුවන්නේ ලැබෙන්නේ ත්‍යාග වෙන්නේ පන්සලේ පියතුමා නිසා. මර්සෙලින් ජයකොඩි පියතුමාට තමයි මේ මුල් වරට ලැබෙන්නේ. ඒ උන්වහන්සේ කරන ලද සේවාව. එය 1957 ටයිම් සංග්‍රහයේ එක්තරා වාක්‍යයකින් මම ඔබ වහන්සේට ඒ ප්‍රවිෂ්ඨ කරනයි පිළිබඳව විස්තර කරන්න. 57 ටයිම් සංග්‍රහව සටහන් කරලා තියෙනවා. ගරු මර්සෙලින් ජයකොඩි පියතුමා තරම් ගීතයෙන් හා කවියෙන් තම දේශීය ජනතාව වසී කරගත් අන් කෙනෙක් ලාංකිකයන් අතර නැත. 57 කියන්නේ 56 රේඛාව සිනමාවක් විදිහට රටේ මිනිසුන් ආරම්භයෙන් පස්සේ ටයිම් සංග්‍රහව ලියන කතාව. මම හිතන්නේ අපි ගෙන ගිය සාකච්ඡාවේ උච්චම ස්ථානය හැටියට මේ ඔබතුමා දක්වපු ඒ ටයිම් සංග්‍රහයේ වාක්‍ය පෙළ නැත්නම් වාක්‍ය කීපය උදන්නට පුළුවන්. අතවසෙන්ම උනාංශයේ හැකියාවන් ඒත් එක්කම උනාංශයේ තිබුණු පුරුල් දර්ශනය ඒ වගේම පුරුල් පෞද්ගලිකත්වය සෑම විටකදීම රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් අප ජනතාව වෙනුවෙන් තමයි විහිදී පැසිරී ගියේ. ඉතින් අපි දන්නවා රේමන් මැක්සෙසයි වගේ විශේෂ සම්මානයක් ලබා ගැනීම තරම්ම ලෙහෙසි පොසු කටයුත්තක් නෙවෙයි. අවුරුදු ගාණක් තිස්සේ ඒ අදාළ පුද්ගලයා ගැන කරුණු සොයා බලා ඒවා කොතෙක් දුරට නිවැරදිද කොතෙක් දුරට සාධාරණය කරන්නට හැකිද කියන මේ සියලු කාරණාවලින් පසුව තමයි කෙනෙකුට එවැනි සම්මානයක් ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මාසලෙන් ජයකොඩි පියතුමාගේ ඒ ජීවිත පිළිවෙත මං හිතන්නේ අපිට පැහැදිලිවම දකින්නට පුළුවන්කම තියෙනවා උන්වහන්සේ කළ කී දේ වලින් සහ උන්වහන්සේගේ සරල ජීවිතය තුළින්. ඉතින් අන්න එවැනි චරිත සැබවින්ම හඳුනාගෙන දෙන්නට පුළුවන් ඒ උසස්ම ගෞරවය දීම තමයි මැක්සයිසේ සම්මානයෙන් අපි කෙනෙකුව පුදනවා කියලා කියන්නේ. ඉතින් මං හිතන්නේ ශ්‍රී ලංකාවේ පළමු වතාවට උන්වහන්සේ තමයි මේ සම්මානය ලැබුවේ. ඇත්තෙන්ම කතෝලික පියතුමක හැටියට අපිටත් ලොකු ආනන්දයක් සතුටක් දැනුණා. මෙය අප සියලු දෙනාටත් ලැබුණු ලොකු ආශිර්වාදයක් හැටියට ඊටත් වඩා අප දේශයට උන්වහන්සේ කළ මෙහෙවර සුළුපටු නොවි සැබවින්ම මෙවැනි සම්මානයකට උරුමකම් කියන්නට තරම් හැකියාව ලැබීමත් ඇත්තෙන්ම අප සියලු දෙනාටම ලැබෙන වාසනාවක්. ඉතින් ඊට අමතරව උන්වහන්සේ මේ ශ්‍රී ලංකාවේ පවත්වන විවිධ සම්මාන උළෙලවල් වලදී උන්වහන්සේට උන්වහන්සේගේ මෙහෙවර අගයමින් විවිධ සම්මානත් ලැබුණා. මට මතකයි OCIC අප කතෝලික සිනමා පරිෂදේනුත් එක වර්ෂයක උන්වහන්සේගේ ඒ ජීවිත කාලය තුළ උන්වහන්සේ කළ ඒත් එක්කම දුන්න සම්මාදම හේතු කොටගෙන ජීවිතයකට එක වතාවක් ලබා ගන්නට පුළුවන් සම්මානයක් දුන්නා. ඒ වගේම උන්වහන්සේගේ නිහතමානී බව සහ සෑම විටකදීම විවෘතව යමක් කරන්නට තිබුණු ඒ උනන්දුව උද්‍යෝගයේ ජුලිත භාවය කවදත් අප අත්දැක්කා. ඉතින් ඒ නිසා මැක්සයිසේ සම්මානයකින් පිදුම් ලැබීම ඇත්තෙන්ම උන්වහන්සේට ලැබිය යුතු දෙයක් හැටියටයි අපි කල්පනා කරන්නේ. කාව්‍යකෘතීන් ගණනාවක් මර්සෙලින් ජයකොඩි පියතුමා රචනා කරනවා. ඒ අතරින් 1980 මුතු කාව්‍යකෘතිය විශේෂයි. මුතු කෘතිය රාජ්‍ය සම්මාන ලැබූ හොඳම කාව්‍යකෘතිය හැටියට 1980 රාජ්‍ය සම්මාන ලබනවා. එහි අරංගු වෙලා තිබෙන කවි සංකල්පනා පිළිබඳ සටහන් කිරීමේදී. අපේ හැමදුරුවනේ මම එක තැනකට යොමු වෙන්නම් මර්සෙලින් ජයකොඩි පියතුමාගේ නිර්මාණාත්මක දර්ශනය පිළිබඳ සඳහන් කරන්න. මෙන්න මේ කතාව බලන්න. කොච්චි කඩේ පල්ලියෙත් කළුතර බෝධියෙත් කතරගම දේවාලයේත් එක දවසක කාසි දුප්පත් ළමයින්ට වෙන්කළොත් ඒ කොතරම් හොඳද? මේ තුමාගේ දිනපොතේ ලියලා තිබෙන වාක්‍යයක්. මුතු කියන පද්‍ය පන්තියේ උන්වහන්සේ රචනා කරනවා, මට මහා මැවිල්ලම සිහිනේකි. දැන් දකින අහස දැන් නොපෙනේ. පාටෙන් පෙනුමෙන් ඒ අමුතුවේ. අද කොළ හෙට මල අනිද්දා ගෙඩිය. අද ගල හෙට වැලි අනිද්දා දූවිලිය. අද පබළු හෙට මැණික්ය. අද දුගඳ මඩ හෙට සුවඳ මල්ලය. අද මුහුදු බෙල්ලා හෙට මුතු බෙල්ලාය. අනිද්දා එය බිසවගේ කරවටය. සිහිනලවත් එලෙසමය.
ඇත්තටම දාර්ශනික කවි චින්තාවල් රාශියක් තමයි ওই තුරත් ගැබ් වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඇත්තටම අර වගේ ඉස්සර කිව්වාගේ පිරිපුන් බව කියලා කියන්නේ ඕක තමයි අපි ලදරු අවදී ඉඳලා එන ගමනේදී පිරිපුන් බවට පත් වෙනවා කියන්නේ ඕක තමයි මේ සබා දහම් මේ සබා දහමේ චමත්කාරය දැන් අපේ ලෞකික ලෝකෝත්තර කියන ජීවිත දෙක ගත්තත් ওই ලෝකෝත්තර ජීවිතයකට අවතීර්ණ වෙනකොට සබා දහම දකින්නේ ওই විදිහට තමයි අපි දකින විදිය නෙවෙයි දියල්ලක් දිහා අපි දකින විදිය නෙවෙයි ලෝකෝත්තර ආධ්‍යාත්මික වශයෙන් දියුණු තලයකට ආපු කෙනෙකුට දකින්නේ ඒ දියල්ලම වෙන විදියකට ඒ කාන්තාවම වෙන විදියකට ඒ ගීතේම වෙන විදියකට ඉතින් ඒක ඉතින් ඒ වගේ පියතුමෙක් හැටියට සාහිත්‍ය කරුවෙක් හැටියට කවියෙක් හැටියට සංගීතඥයෙක් හැටියට ඊටාම ඉහළ තලයකට පැමිණි පුද්ගලයෙක් හැටියට අපි ජයගලතුමාව පිළිගන්නවා එතුමාට අපේ ගෞරවය පුදකර සිටිනවා ඔබ වහන්සේ කිව්ව කාරණාවලට තව පුංචි දෙයක් එකතු කරලා ඒ මහා නිර්මාණයක් රස විඳින්න අපි අවස්ථාව එකතු කරගනිමු මර්සලින් ජයකොඩි පියතුමා ලියනවා නටබුන් ගලෙන් දේශනයක් ඇසේ ගලන ගඟේ පොතක් තිබේ කියලා ආපෝ මං කියන්න නටබුන් ගලෙන් දේශනයක් ඇසේ ගලන ගඟේ පොතක් තිබේ කියලා ජීවිතයත් අන්න ඒ වගේමයි රේඛාව චිත්‍රපටයේට විරුදු පන්තියක් ඇතුල් වෙනවා මේ විරුදු පන්තිය රචනා කරන්නේ මර්සලින් ජයකොඩි පියතුමාණන්ගෙන් ඇත්තරම එය රේඛාවේ චිත්‍රපටයේ ගීත ශ්‍රී ලංකාවේ පටිගත කිරීමට ගන්න උත්සාහයක ප්‍රතිඵලයක් තමයි මේ විරුදු පන්තිය. එහි තිබෙන ගුණාත්මක භාවය පිළිබඳ මැනලා තමයි අහපෝ සියලු දෙනාම ඉන්දියාවට ගිහිල්ලා මේ ගීත පටිගත කරන්නේ. ඒ නිසාම අපිට යහපත් ශ්‍රවණියෙන් යුතුව හොඳ ගීත අහන්න ලැබෙනවා. අනුරාපුර පොළොන්නරුව සීගිරිමන බන්ධනීය. මම හිතන අපේ පාසල් පෙළ පොත්වලටත් ඇතුල් වෙලා තිබෙන ගීයක්. සීගිලි මන බන්ධනීය කුළුණු පිළිම බිතු සිතුවම් තන් සිතුවිලි රංජනී පස්පියු මෙන් පිරුණු පොකුණු රේණු හැලී රන් පායට ඉන්න හැවී නිල් ගැන්වෙන් කොයම් තලා පින් පාතේ වසන්තයේ හිරිමල් වන බිගුගී මිහිරෙන් පිරෙන් මයි අංගන කැලේ සැදෙන් මී වදවන පැණි පිරෙන් මින්නේරිය අභයවාති තෝපාගිරිතලේ සිරිය විසිතුරු ඇතිගී ගයන් සරසවිතේ විටත් බැවේ සඳේ පිල්විත හා මොනරලිනින් නටන තාලෙ මල් දේ දුනු රටක් කෙරේ සිහඳන රුහුණු යානෙ සිහින් සේද ඉහලාගත් පොලිඳු කුමාරිය ගෙරුවට දියලුම දිය ඇලි දේවිය සිහින ලොවක් කෙරේ අවට පනාමුරේ කුංචනාද රැව් පිරි ලැව් දෙයි දෙවොලේ තාලෙට ගොවි බිමට බසි කිරි ඉතිරෙන කුන්දසාලි වෙසක් මසේ කැකුබුණුත හිනෙහි ඇස් නටවන විට කසක් නෑර හැම ලැහැබෙම පෙරලේ මනමාලියකට රංචු කැසී ජය මංගල ගී ගයන්නේ කචුලාඹන නරඹන විට ඒ ගැයීම නතර වන්නේ සීගිරිගිරි සරසන කැටපත් පවුලට එබී බලන දෙනෙතට හමුවන් මෙලොව සිඟිති කලා පිළිබිඹුවන
සුන්දරී මිනිමුතුවන වැඩෙන අපි ලක්මර හරි පිරින් බැරි ලක්මව හරි පිනින් බරි ලක්මව හරි පිනින් බරිය දැන් ඒ කුරුසියේ සල් සුවඳ හොඳින්ම ඔබට දැනෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ ජාතිය, මේ රට, මේ බෞද්ධ සංස්කෘතිය, කතෝලික දහම මේ සේරම එකට බද්ධ වෙලා එකිනෙකාට පෑහෙන සමාජයක් නිර්මාණය කරන්න වෙහෙසුණු පියතුමෙක්ගේ කතාව. අර රේඛාවේ විරිදු පන්තිය ඇහෙනකොට අපි හාමුදුරුවනේ අනුරාධපුර, අනුරාපුර පොළොන්නරුව කියලා සීගිරිමන බන්ධනිය කියලා පටන් අරන්. මේක වන්දනා ගමනක් වගේ මහා වටින සිද්ධස්ථාන, අපේ ඓතිහාසික තොරතුරු, ආගමික පසුබිම, සුභා සෞන්දර්ය මේ සේරම හොයාගෙන යන චාරිකාව. ඇතන අපි අර තියෙන සොළොස්මස්ථාන වඳින ගාථාවක්. මඤ්ඤංගරන් නාග දීපං කල්යාණං පද ලාංඡනං දිවාගුවන් දීගවාපි චේත්‍යන්ත මුතිංගරන් කියලා සේරෝම අර සොළොස්මස්ථානෙම අලලා ලියපු එකක්. ඒ වගේම ජයකොඩි පියතුමාගේ මේ ගීතයත් ඒ සියලුම සුන්දර ස්ථාන, ඓතිහාසික ස්ථාන සේරෝම එකට එකතු කරලා තමයි ඒ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ ඇත්තටම දැන් ඒකෙන් අර ගීතයකින් ලැබෙන ආනන්දය විතරක් නෙවෙයි, ප්‍රඥාව විතරක් නෙවෙයි, ඒ රටේ ඉතිහාසය පිළිබඳවත් මතක තියාගන්න හදාරන්න ආසාව ඇති වෙන විදිහේ ගීතයක් හැට තමයි අපිට ඔය ගීතය අපි දකින්නේ. පියතුමාගේ සංකල්පය ඇතුලේ සටහන් වෙලා තිබ්බේ අපේ හාමුදුරුවනේ පන්සලයි, දෙව්මැදුරයි, කහසිවුරයි, සුදු ලෝගුවයි එක පතේ බත් කෑමට තරම් සහජීවනයක් ගොඩ නැගීම. මං හිතනවා මේ සහජීවනයේ සාර්ථක ඵලයේ අපි දැන් සිටිනවා කියලා. ඇත්තටම මේ වගේ විශාල මාධ්‍ය ආයතනයක් පුරා හෝරා දෙකක් මේ අපේ මේ පියතුමා මහාචාර්යතුමා, මම, සුරගීර මහත්ය මේ සියලු දෙනාම එකතු වෙලා මේ වාදක මණ්ඩලෙ මේ අපි සියලු දෙනාම මුළු රටටම බලන් ඉන්න කියලා මේ කතා කරන චරිතය, ඒ චරිතයේ විවිධ පැතිකඩවල් වලින් කියාපාන්නේ ඔහු ජාතික මට්ටමේ වටිනාකමක් සහිත පූජකතුමෙක්, පූජකවරයෙක්, කවියෙක්, ගීත රචකයෙක් කියන කාරණාව තමයි මේ අපි විශ්වාස කරන්නේ. ඒ වගේම අර ඒ එතුමාගේ චින්තනය තුළ, එතුමාගේ චින්තනය කියන්නේ අමුත් චින්තනය, එතුමාගේ චින්තනය තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ චින්තනය. අපි ශ්‍රාවකයෝ. එතකොට එතුමාගේ චින්තනය, එතුමා සභාගත කරපු, ජනගත කරපු චින්තනය තුළ සාමය, සංහිඳියාව, සතුට, ප්‍රීතිය සියල්ලම අන්තර්ගත වෙලා තිබුණා. ඒ ප්‍රීතිය නිමිත්තෙන් තමයි මේ ප්‍රීතිමත් නත්තලේ අපි එතුමාව තවදුරටත් සමරන්නේ, අනුස්මරණය කරන්නේ. අපි ඒ අනුස්මරණයේ රාත්‍රිය තමයි මේ ගත කරමින් සිටියේ. මැක්සයිසේ සම්මානය හිමි කරගෙන ඉතාම අල්පේච්ච දිවිපෙවතක් ගත කරමින් තමන්ගේ තර දුගියාට දෙන්න තියෙන හැම දෙයක්ම බෙදා දුන්නු පියතුමෙක් තමයි මර්සලින් ජයකොඩි පියතුමා කියන්නේ. කොයි තරම්ද කියතොත් උන්වහන්සේට ලැබුණු මැක්සයිසේ සම්මානය පව අදටවත් හොයාගන්න නෑ. ඒට වෙච්චි දෙයකුත් නෑ. පිළියට කරන්න පුළුවන් සමාජගත සේවාව ඉතාම හොඳින් ඉටු කරන ලද පියතුමෙක්. උන්වහන්සේ මේ සමාජ දැක්ම පිළිබඳ උන්වහන්සේ කොයි තරම් ගවි ලිව්වත්, ගීත ලිව්වත්, කතෝලික දහම හැදෙව්වත්, බටහිර පුත්පත් කියව්වත් හිටියේ මේ භූමියේ පය ගහලා කියන කාරණාවට හොඳම සාධකය උන්වහන්සේගේ රචනා ඇතුලේ සටහන් තබලා තිබෙනවා. ගම්මද දැරියක් කලේ උකුලේ තියාගෙන ළිඳට යනවා පේන්න නැත්තම්, මවක් දරුවෙක් නලව නලවා ඉන්නවා අහන්න නැත්නම්, ගොවියෙක් නගුලක් කරේ තියාගෙන කෙතට යනව දකින්ට නැත්නම්, පොළකට ගිහිල්ලා අම්ම තාත්තලත් එක්ක බඩු ගන්නේ නැත්නම්, හැන්දෑ යාමේ හරක් පට්ටියක් දක්කගෙන එන මිනිහෙක් දකින්ට නැත්නම් ජීවිතය කියන්නේ මොකක්ද උන්වහන්සේ ප්‍රශ්න කරන්නේ. මං හිතනවා අපි මේ කතා කරපු පල්ලියේ පියතුමා මේ භූමියෙන් පැලවේ මේ භූමිය හොඳින්ම අවබෝධ කරගත් පියතුමෙක් කියලා. ඔබ වහන්සේට පුළුවන් අවසන් සටහනකට. ඔව්, මම හිතන්නේ මෙතනදී ඉතාමත්ම පැහැදිලිව අපිට දකින්නට ලැබෙන්නේ උන්වහන්සේ නිරන්තරවම දයස් විවර කරගෙන, ඒ වගේම දසවනුත් විවෘත කරගෙන ලෝකයට සංවේදී වෙමින් තමයි ජීවත් වුනේ. උන්වහන්සේ ගීතයක් ලියන්න ගියත්, ගීතිකාවක් ලියන්න ගියත් ඒක සැනකින් ඒ දේ කළේ නැහැ. උන්වහන්සේ කාල වේලාව අරගෙන ඒ තැන තැන ගිහිල්ලා කාලය මිඩංගු කරලා ඒ තමා
අපේක්ෂා කරන අත්දැකීම කොයි ආකාරයටද ලියන්න කියන කාරණය උන්වහන්සේ පැහැදිලිවම අපට පෙන්වුම් කරලා තියෙනවා. එක්තරා උදාහරණයක් ඇටියෙ උන්වහන්සේ ලියලා තියෙනවා අත්තාගටබ කෙලසද නැංගේ කියන සින්දුව. උන්වහන්සේ කියනවා මේ ගීතය ලිව්වේ උන්වහන්සේ සාන්තිනිකේතනයේ එක්තරා හැන්දෑවක විශ්‍රාම සුවයෙන් වගේ ඉන්නකොට අරලේ ගහක් අතරින් උන්වහන්සේගේ දැස්වලට ඒ සඳරැස් වැටුණාය කියලා. ඉතින් එතනින් පස්සේ සෑහෙන වෙලාවක් උන්වහන්සේ ඉඳගෙන මෙතනින් පස්සේ මං කුමක්ද කරන්න ඕන කියන කාරණය ගැන සිතුවට පස්සේ තමයි අත්තගටව කෙලසද කියන ඒ ගීතය ලිව්වේ. ඒක එක්තරා තැනකදී උන්වහන්සේ පැහැදිලිවම කියනවා මේ සෑම දෙයක් තුළින්ම අපිට සද්ධර්මය එහෙමත් නැත්නම් ඒ අප ජීවිතයට අවශ්‍ය කරන දහම වෙත යොමු වන්නට පුළුවන් නම් ඒ තමයි වඩාත්ම සුදුසු දේ කියලා මරිමවුන් ගැන එක්තරා ඉඟියක් උන්වහන්සේ එතනදී කරනවා. ඉතින් පියතුමකු හැටියට උන්වහන්සේ සෑම විටකදීම ඒ දැහැමියාව ඒත් එක්කම ඒ චරිත පිළිවෙල උන්වහන්සේ අමතක කළේ නැහැ. ඊට පළමු තැන දෙමින් තමයි අනිකුත් කාරණා කරමින් ලෝකයාට කතා කරේ. අපේ රඹකල සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ අපේ නමස්කාර පූර්ව ස්තුතිය ඔබ වහන්සේට පිරිනමනවා. ඒ වගේම බෙනඩික් ජෝසප් පියතුමාණනි අපේ නමස්කාර පූර්වක ස්තුතිය ඔබතුමාණන්ට පිරිනමනවා. මේ සහ වටින පියතෙමුකු පිළිබඳ පල්ලියේ පන්සලේ සහයෝගීතාව මතු කළ මර්සලින් ජයකොඩි පියතුමා පිළිබඳ සටහන් තබන්න ඔබ වහන්සේලා මෙතැනට වැඩම කිරීම පිළිබඳව. අද මේ වැඩසටහනේ අවසන් ගීතය හැටියට අපි එකතු කරගෙන තිබෙන්නේ රේඛාවේ එදා සිසිර සේනාරත්නයන් ගායනා කරපු හරිම රස ගීයක්. මේ ගීයට ප්‍රවිෂ්ඨය කොහොමද ආවේ කියන එක මර්සලින් ජයකොඩි පියතුමා රචනා කරලා තියෙනවා 1956. මං හිතනවා මේ කතාවේ අවසානයටත් ඒ හුඟක් වැදගත් කියලා. අලුතෙන් ගී ලියන්න හිතන උදවියට, සමාජයේ දකින්න ඉන්න උදවියට මේ සමාජයේ දැක්ම මේ තුලින් තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. මා මලක් ගැන ලියන විට මලකට බැහැලා ලියන්න හැකි නම් කියා හිතෙනවා. එතකොටයි ගතිය ගත හැක්කි. මේ ගීතය මා ලිව්වේ ගඟ ළඟ සිටයි. නැලවිල්ලේ ගිය ඔරුව පෙනුනේ එවිටයි. කබරගොයා දියසුලි නගා යන දුටුවේ එවිටයි. දිය පෑදෙන ගඟ බහින විටයි මට ඉබීම කියුනේ ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ කියා. ගඟ පෑනට ආවා. සොබා දහමට කිට්ටු වූ පවනට අපට අප ලියන දේ සදාකාලිකව පවතිනවා. මං හිතනවා අද නත්තලේ හොඳම පණවිඩය එතන තියෙනවා කියලා. අපි අතහැරලා තියෙන සොබාදාම. සොබාදාමයි මිනිසයි කියන්නේ ඒකට බද්ධ වෙච්ච චරිත ගහයි පොත්තයි වගේ. හැබැයි අද ගහ කොතනද පොත්ත කොහොමද? පොතු හැරපු සමාජයක් ඇතුලේ ජීවත් වන අපිට මේ මර්සලින් ජයකොඩි පියතුමාගෙන් ගන්න තියෙන ආදර්ශ බොහොමයි. එහෙම වුණොත් ගහකට බද්ධ වෙච්ච පොත්තක් තියෙන සමාජයක් ගොඩනගා ගන්න අපිට අමාරු වෙන්නේ නැහැ. අපි ගීතේ රස විඳින්න සමග නිවසරන් කරමු. Yamunelavil
ඔබේ රුවට වශී වෙලානේ ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ